හරි මේක පොඩ්ඩක් කියවන බ කොකෝයි කියන සමාගමක් තියෙනවා එහි ප්‍රධාන ව්‍යාපාර කරලි පොල්තෙල් පදනම් කරගෙන ඇමරිකා හා යුරෝපය රපණය කරනවා කියලා කියනවා ඒ වගේම මැලේසියාවෙන් පාම් තෙල් ආනයනය කරනවලු अमेरिकन डॉलर के सापेक्ष श्रीलंका रुपये के पहाड़ वाटी में तुझे समय समागम टेम अवधारणा में कितनी वेल समागम में तानी आई थी करो ना प्रणाम दो माता ओके प्रधान मूल्य निर्धारण की नियम सहायता हरे इधर वे के पहले प्रश्न कहाँ में समागम सतो स्वाभाविक आवरण ऐति बेवीन विनिमय के पहाड़ वाटी मगिन एरे किसी तो बाल भयमा कहती नौ ना बाबा प्रधान मूल्य निर्धारण पहली कराए हरे अपना यान करो एक नाम तेरा अवधारण मुकत आठारे मत करना गेस अति पाड़ में अपना यान करो एक तीन अवधारण मुकत विदेश विनिमय संबंधी अपने ने करो एक तीन अवधारण मुकत अरे अवधारण मत तीन और ओ मुकत तीन अवधारण डॉलर सापेक्ष मुद्दले वाटी में रुपया लल वाटना का मां आडू नो तैयार था एक नहीं रुपये लगे अधिप्रमाणे वैन पुलवां अव प्रमाणे वैन पुलवां नहीं रुपये लगे काव प्रमाणे ना किन्हें किसे रुपये अनुअपाणी अप्रमाणे अधिप्रमाणी අවාසිදායක වෙනවා එමන් ආරණ කරුක පැත්තෙන් ගත්තොත් එයාට වාසිදායක වෙන්නේ කොහොමද රුපියල අධි ප්‍රමාණය රුපියල අධි ප්‍රමාණය වුණොත් එයාට රුපියල අධි ප්‍රමාණය වුණොත් එයාට වාසිදායකද අවාසිදායකද කල්පනා කරන්න බලන්න ආරණ කරුක බලාපොරොත්තු මොකක්ද ඩොලර්ස් මිලදී ගන්නකෝ ඩොලර්ස් විකුණන එකද ඩොලර්ස් මිලදී ගන්න හරි ඩොලර්ස් මිලදී ගන්න යන්නේ මොනවද වුනේ රුපියල් නේද රුපියල් බැරි වෙලාවත් රුපියල අප්‍රමාණ වුණොත් මොකද වෙන්නේ अवधान රුපියල අධි ප්‍රමාණය වුණොත් අවාසි ආනයන කරුගේ පැත්තෙන් ගත්තොත් රුපියල අව ප්‍රමාණය වුණොත් අවාසිදායක වෙනවා. හරි. එහෙනම් ඒක ඔළුවේ තියාගෙන මේ පළවෙනි උත්තරේ මොකක්ද? පළවෙනි ප්‍රශ්න උත්තරේ මොකක්ද? සමාගම සතුව ස්වභාවික ආවරණ ඇති වෙමින් නිමයගේ පහත වැටීමගේ නෙට කිසිදු බලපෑමක් ඇති නොවන බවට ප්‍රධාන මුල නිලධාරී පැහැදිලි කර. ස්වභාවික ආවරණය කියන්නේ මොකක්ද? ඇයි මෙයාට ස්වභාවික ආවරණයක් තියෙන්නේ කල්පනා කරන්න බෑ මේ දිල දිල තොරතුරු වලට අනුව ඇයි මෙයාට ස්වභාවික ආවරණයක් තියෙන්නේ ඇයිද කාටද උත්තරේ කියන්නේ බලන්න ඇයි මෙයාට ස්වභාවික ආවරණයක් තියෙන්නේ स्वाभाविक आवरण के लिए विदेश विनिमय अति प्रमाण उन्नत अव प्रमाण उन्नत मे समागम बल पैमा न्याय के लिए
ඇයි කාටත් උත්තරේ හිතා ගන්න වෙයිද? වැඩලත් එක්සෑම් එකේ આવොත් මොකද්ද උත්තරේ? ඉතින් මෙතෙක් වෙලා ඉගෙන ගත්ත දේවල් වලින් මේකට උත්තරේ කියන්න පුළුවන්. මොකද්ද උත්තරේ? යයි දිරිගි විසම දිරිගි විසමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි අවශ්‍ය වෙන්නේ නැත්තේ මෙයාට? ගාන කියෙව්වත් උඩ කියනවා මෙයා අපනයනය කරන මොනවද? පොල් තෙල් අපනයනය කරනවා, ඒ වගේම පාම් ඔයිල් ආනයනය කරනවා නේද? හුවමාරුවක්. එහෙනම් යාට මොකද කරන්න පුළුවන්? අපනයනය කර ලැබෙන ඩොලර්ස් වලින් ආනයන වලට ගෙවන්න පුළුවන් නේද? එහෙනම් රුපියල් වලට පරිවර්තනය කිරීම අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. අවශ්‍යතාවයක් නැති නිසා මෙයාට විදේශ විනිමය අවදානමක් මතු වෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. පැහැදිලිද නේද? එයා බාණ්ඩ අපනයනය කරනවා. ඒ අපනයනය කළ හම්බෙන ඩොලර්ස් වලින් ආනයන වලට ගෙවන්න පුළුවන්. ඒ නිසා එයාට රුපියල් එයාගේ ඩොලර්ස් දේශීය මුදලට පරිවර්තනය කිරීමක් හෝ දේශීය මුදල් භාවිත කරලා ඩොලර්ස් මිලදී ගැනීම හෝ අවශ්‍යතාවයක් නැහැ. එනිසායට විදේශ විනිමය අවදානමක් මතු වෙන්නේ නැහැ. හැබැයි මේකට සම්පූර්ණ වෙනුන් සාධකය මොකක්ද? මොකක් සම්පූර්ණ වෙනුන් සාධකය? ස්වභාවික ආවරණ 100%ක් තියෙන්නේ මොකද වෙන්නේ? දෙපැත්තම සමාන වෙලා තියෙනවා. අපනයන ආනයන වලට සමාන වුණොත් විතරයි මේ වාසියට තියෙන්නේ. බැරි වෙලාවත් අපනයන හෝ ආනයන හෝ අනිත් එකට සාපේක්ෂව වැඩි හෝ අඩු වුණොත් අවදානමක් තියෙනවා. ඉතින් අපි ප්‍රකල්පනය කරන්න වෙනවා අපනයන සහ ආනයන සමානයි කියලා. එහෙම වුණොත් එයාට තියෙනවා ස්වභාවික ආවරණයක්. ඒතර එක තමයි බලාපොරොත්තු වෙච්ච උත්තරය. එහෙනම් දෙවෙනි උත්තර දෙවෙනි එකට උත්තරේ මොකක්ද? දැන් උත්තරේ කරනවා කියන්න පුළුවන් වෙන්නේ. දැන් කියනවා කොකෝයි සමාගම තමන්ගේ අපනයන අගයට වඩා වැඩි අගයක ආනයන ප්‍රමාණයක් කරනවා කියලා. අපනයන වලට වඩා ආනයන වැඩිලු. ඒ වගේ මුඩ කියනවා ඇමරිකානු ඩොලරට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පහත වැටෙනවා. ඒ කියන්නේ රුපියල අව ප්‍රමාණය වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් දැන් මොකද්ද බලපෑම? මූල තත්ත්වයේ බලපෑම හොඳයිද නරකයිද? නරක වෙනවා. නරකයි සර්. නරක වෙනවා. ඇයි නරක වෙන්නේ? මෙයාගේ අපනයන වලට වඩා ආනයන වැඩි. රුපියල අව ප්‍රමාණය වීම නිසා එයාට වැඩිපුර රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා විදේශ විනිමය මිලදී ගැනීමට. නිසා මූල්‍ය තත්වය අයහපත් වෙනවා මේ තත්වය මත. තමයි බලාපොරොත්තු වෙන උත්තරය. හරි. එහෙනම් තුන්වෙනි උත්තරය මොකක්ද? කියවන්න බලන්න. සයික්සෑම් එකේ ගණන් හදන්න විතරක් නෙවෙයි ඉගෙන ගත්ත දේවල් වලින් ලියන්න පුළුවන් වෙන්නත් ඕන. මොකද උත්තරේ? පසුගිය වසර දෙක තුළ මැලේෂියානු රින්ගිට් අගය ඇමරිකානු ඩොලරට සාපේක්ෂව 130කින් පහත වැටිලාලු. ඒ කියන්නේ මැලේෂියානු රින්ගිට් වල වටිනාකම අඩු වෙලා නේද? ඒ වගේම මැලේෂියාවෙන් පාම් තෙල් ආනයනය කිරීමේ සමාගම මේ තත්ත්වය කෙසේ බලපාන්නේ ඇත්? ඇමරිකානු ඩොලරට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අප්‍රමාණී වී ඇත්තේ අසන්න වශයෙන් 118කින් බව උපකල්පනය කර. මාගේ මූල තත්ත්වෙට මාක් වෙන්නේ නැතිද? යහපත් දහයපත්. ගානක් හදන්න ඕනේ මෙතන. ගානක දිවංශතාවයක් තියෙනවද? හදන්න ඕනේ. එතෙන්දෙත් ගානක් හදන්න ඕනේ නැහැ නේද? මොකද්ද මූල්‍ය තත්ත්වය වෙන්නේ? මෙහෙම වුණොත්. කඩර කියන්න පුළුවන්. මොකද්ද වෙන්නේද? මොකද වෙන්නේ? දැන් මෙයා මැලේසියාවෙන් මොකද කරන්නේ? මැලේසියාවෙන් මෙයා මොකද කරන්නේ? යාගාව තියෙන රුපියල් ටිකක් තියෙනවා. යාගේ රුපියල් ටික විකුණලා
ඩොලර්ස් ගන්නවා ඒ ඩොලර්ස් වලින් තමයි මැලේසියානු රින්ගිට් මිලදී ගන්නෙ නේද මොකද මැලේසියාවේ පාම් ඔයිල් ගන්න මැලේසියානු රින්ගිට් තියෙනවා නේද එහෙම නේද මොනවා එයා පියවර මොකක්ද රුපියල් ටික දීලා ඩොලර් ගන්නවා ඩොලර් ටික දීලා මැලේසියානු රින්ගිට් ගන්නවා මැලේසියානු රින්ගිට් එක මුදල් දෙන 130කින් 5ට වැඩි එනවා ඒ කියන්නේ මොකක්ද අවප්‍රමාණය වෙලා अमेरिकन डॉलर सापेक्ष मलेशियन रिंगिट अप्रमाण वेला अमेरिकन डॉलर इकट दिन मलेशियन रिंगिट प्रमाण वेटी वेला उदाहरण रूपये मलेशियन रिंगिट अप्रमाण उन्ना डॉलर डॉलर इकट दिन रिंगिट प्रमाण वेडी उपिका तीन डॉलर अने डॉलर एक दीला फिर मलेशियन रिंगिट वेडी पूरा प्रमाण गण पुल फिर वासीदायक वासीदायक मलेशियन रिंगिट ඉන් සබිර වාසියක්ද අවශ්‍යද වෙන්නේ මෙතන අපිට වාසී සර් අපිට වාසී අපිට වාසිදායක වෙන්නේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මැලේසියානු රින්ගිට් එක වැඩිපුර අප්‍රමාණය වෙච්ච නිසා මේම සමාජයේ මූල්‍ය තත්ත්වයට මේක යහපත්ව බලපානවා නේද දැන් අපේ රුපියල් වලට වැඩිපුර පාම් ඔයිල් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මේ නිසා පැහැදිලි නේද එහෙනම් හතර වෙනි උත්තරේ මොකක්ද මේක प्रश्न एग्जाम प्रश्न बला कल्पना कल उत्तर लिया उत्तर पोल के आश्रय निष्पादन चीनी अग्निक आशल अपराश्यत श्रीलंका रूपी तुटप्रमाण पेनी प्रणाम महतागे රුපියල් අප්‍රමාණ වෙනවා නම් අපනයනයන්ට වාසිදායක දවස්දායක වාසිදායක වාසිදායකයි එහෙනම් මේ තීරණය හොඳ තීරණයක් නේද අපි පුළුවන් තරම් අපනයනය කරන්න බලන්න ඕනේ අපනයනය කරන්න බලන්නේ රුපියල් අප්‍රමාණ වෙන නිසා අපිට තවදුරටත් වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ගන්න පුළුවන් අපිට හම්බෙන ඩොලර්ස් වලට ඒ නිසා රුපියල් අප්‍රමාණ වෙන තත්ත්වයක් තුළදී පුළුවන් තරම් අපනයනය වැඩි කරගත්තොත් අපිට වාසිදායකව බලපාන ඒ තමයි උත්තරය දැන් මේ වගේ ප්‍රශ්න වලට පුළුවන්තරම් කෙටියෙන් උත්තර ලියන්න ගොඩාක් විස්තර ලියන්න යන්න එපා. මම ඊළඟට බලමු 2016 මාර්තු මේකේ පළවෙනි ප්‍රශ්නේ ගිය සතියේ කතා කරන්න ඇති. මොකද්ද ගනුදෙනු අවධානම කියන්නේ? මොකද්ද පරිවර්තන අවධානම කියන්නේ කියලා. ඉගෙන ගත්තද නේද ගිය සතියේ? ඉගෙන ගත්ත නේද 2016 මාර්තු 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්ත නේද? ගණදෙන අවධානම කියන්නේ මොකද්ද පරිවර්තන අවධානම කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්ත නේද කාට හරි මතක නැද්ද ඉගෙන ගත්ත නේද මෙන්න මේ ස්ලයිඩ් එක ඉගෙන ගන්න නේද මොනේ මේ ස්ලයිඩ් එක ඉගෙන ගත්ත නේද මේ ස්ලයිඩ් එක කරා නේද කරා ආරම්භ මතක නැද්ද? ඔව් සරණ. කරානේ. හරි එහෙනම් ඒක තමයි උත්තරේ මෙතන තියෙන මේ ස්ලයිඩ් එකෙන් බලා ගන්න. අපි මේ ගානේ පළවෙනි කොටස කරා නේද? 6 1 කරා නේද? 6 1 කරා නේද? කරාද නැද්ද? අපි 6 1 කරාද නැද්ද? सेप्टेंबर एक दिन विनिमय अनुपात विनिमय अनुपात जून एक दिन आनयन करोट वासी लभ्यवादी
මේක කොහොමද දැන් අපි ඉස්සලාම් බලමු ෆෝඩ් රේට් එකට ඇවිල්ලා තියෙනවා නේ ඇමරිකානු ඩොලරයක් සඳහා ඉන්දියන් රුපියල් 74.4ක් වූ විධිමනුපාතය ආනයනකට ලැබී කරනු ඇත. ක්‍රමයා ජූනි 1 දින ඇති කරගෙන තියෙනවා ඉදිරි විනිමය කිවිසුමක්. ඒ යටතේ එයාගේ බලාපොරොත්තුව තමයි බැංකු විසින් සැප්තැම්බර් 1 දින ඉන්දියන් රුපියල් 105ක් ඇමරිකානු ඩොලර සඳහා ඉන්දියන් රුපියල් 70 විධිමනුපාතයට ආනයනකට ලැබී කරනු ඇත. එහෙමනම් ඉස්සලාම් බලමු දැන් මෙයා කොහේ කෙනෙක්ද මේ ඉන්දියාවේ මිලිටරි ගන්න විශේෂ රෙදි වර්ගයක් සඳහා ඊළඟ ඉල්ලුමක් ඇති බව එංගලන්තයේ ආරණ කරුකට පෙනී ගොස් ඇත. මෙම රෙදි වර්ගයේ ඇති සැපයුම හිඟේ හේතු කොටගෙන අනාගතයේ වටිනාකම ඉහළ යනු ඇත. ජූනි 1 දින ආනයන කරු විසින් බැංකුව සමග ඉදිරි විනිමය කිසුමක් ඇති කරගෙන තියෙනවා. දැන් මේ ආනයන කරු ඉන්නේ කොහෙද? යුරෝපයේ නේද? එංගලන්තේ. එයා ගාමනක් තියෙන්නේ මේ ගානන ඩොලර්ස් තියෙන්නේ. ඒතර එයා හදන්නේ මොකද්ද? එයාගේ ඩොලර්ස් ටික විකුණලා ඉන්දියන් රුපියල් මිලදී ගන්න නේද? ඒතර ඉන්දියන් රුපියල් 105ක් මිලදී ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ පළවෙනිට ආපු උත්තරේ මොකක්ද? පළවෙනි එක හැදුවේ නැත්තම් මතක නැත්තම් පළවෙනි කොටස හදන්න බෑ ඉස්සල්ලා. සැප්තැම්බර් 1 දින ආනයන කරු විසින් බැංකුව සමග කොපමණ ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් හෝමාරු කරගනීද? කියන්නේ මේ ඩොලර් ඉන්දියානු රුපියල් 105ක් ගන්න ඩොලර්ස් කීයක් ඕනද කියලා අහන. කී දෙන්න උත්තර. ඒ කියන්නේ හැමෝටම පුළුවන් වෙන්න ඕනේ නේද? ඉන්දියානු රුපියල් 105කට ඩොලර්ස් කොච්චරක් ඕනද කියලා අහන. විනිමය අනුපාතය දීලා තියෙනවා 78.5 हाय हतराय के गाजुत्तर इधरे विनिमय अनुपात दिला तीनों यूएसडी अक समान है ये ना ऐसे ऐसे दुश्मन हाय हतराय के नाम दिला दी इंगान वाह ඉන්දියානු රුපියල් 105කට ඩොලර්ස් කොච්චරක් ඕනේද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්න පුළුවන් අපිට අවශ්‍ය දේ එකක් කරන්න. අතර INR පත් එකක් කරන්න මොකද කරන්නේ? දෙපැත්තම 74.64 න් බෙදන්න ඕනේ. එතකොට එන එක INR එකට ඩොලර්ස් කොච්චරක්ද කියලා. ඒ කියන්නේ එක බෙදීම 78.64. මේ තමයි එක INR එකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය. Excel sheet එක පේනවද? Excel sheet එක පේනවද? एक्सेल शीट पे ना दे एक्सेल शीट पे ना दे नेक्स्ट साम पे ना साम पे ना दे नेक्स्ट देंगे देंगे पे ना दे तर मेरे तरफ दीला दीना तरो तरो इक्का डॉलर इक्का आईएनआर है तेरे तेरे जिसमें है तेरे इधर भी नहीं मेरे कुछ उसमें टाइम दीला थी नहीं पिछला महागर नो इक्का आईएनआर इक्का टा ඩොලර් කොච්චරද කියලා. එහෙනම් අපි 1INR INR එක ඩොලර් ගන්නවා නම් එහෙනම් INR 105කට ඩොලර් කීයද? මොකද කරන්නේ? පෑනක් රුපියල් 10 නම් පෑන් 10ක් කීයද? එහෙනම් මොකද කරන්නේ? ඒක වැඩි කරන්න ඕනේ. බෙදීම 74.5 වැඩි කිරීම 105. මේ හදන ඒ ගානේ පළවෙනි කොටස උත්තර එනවා. ඒ මේ කලින් සති එකට හදුව මේ ගන්න ඇත්තටම INR 105ක් ගන්න අපිට ඩොලර්ස් ඕනේ 6358. මේක තේරුණාද හැමෝටම? මේක තේරුණා නේද? තේරුණා සර්. හරි. ඒකයි තමයි පළවෙනි කොටස කොටස. හරි. දැන් කියනවා මේ ගානේ සැප්තැම්බර් 1 වෙනි දින. දැන් මේ අපි දැන් ෆෝවර්ඩ් රේට් එකට ආවට පස්සේ මොකක්ද අපිට තියෙන තත්ත්වය? ෆෝවර්ඩ් රේට් එක ලැබුණොත් අපිට තියෙන වගකීම් මොකක්ද? අපිට වගකීමක් තියෙනවද නැද්ද? ෆෝවර්ඩ් රේට් එකට આવුත්.
මේ ෆෝවර්ඩ් රේටින් කියන එකේ තේරුම මොකක්ද? දැන් මේක කියනවා 1 ඩොලර් එකට ඉන්දියන් රුපියල් 78.64 කියලා ෆෝවර්ඩ් රේට් එකක් දීලා තියෙනවා. මේක තේරුම මොකක්ද? මොකද මේක තේරුම? මේ වෙළඳපොලේ කීයක් වුණත් අපි කලින් වෙච්ච ගානට ගනුදෙනුව කරන්න ඕනේ නේද? ඔව්. ඒකනේ ෆෝවර්ඩ් එක කියන්නේ අපි වෙළඳපොලේ විනිමය අනුපාතය කීයක් වුණත් අපි මේ කලින් එකඟ වෙච්ච ගානට ගනුදෙනුව කරන්න ඕනේ. මොනවා වෙළඳපොලේ කීයක් වුණත් අපිට මේ ඉන්දියන් රුපියල් 105ක් ගන්න අපිට ඩොලර්ස් මෙච්චරක් අවශ්‍ය වෙනවා. දැන් හැබැයි ගානේ කියනවා සැප්තැම්බර් පළවෙනි දින කියන්නේ දැන් ෆෝවර්ඩ් රේට් එක කල්පිරන දවසේදී විනිමය අනුපාතය දීලා තියෙන විනිමය අනුපාතය කියනවා 78.4ක් ඉදිරි විනිමය අනුපාතයට වඩා අඩු වෙනවා. දැන් අඩු වෙනම් කියන්නේ මොකක්ද? උදාහරණයක් ඇයිද අඩුයි කියන එක තීරුව තමයි 1 ඩොලර් එක සමානයි 6 අපි තුන් අපි හිතන ගණන් ගමු 60ක. එනකින් කියන්නේ සැප්තැම්බර් පළවෙනි පළවෙනිදා විනිමය අනුපාතය කියනවා එක ඩොලර් එකට INR 60යි කියලා. දැන් මෙහෙම වුණොත් 1 ඩොලර් එකක් ගන්න දැන් මෙහෙම වුණොත් දැන් කියනවා 70.4ක් විදේ විනිමය අනුපාතයට වඩා අඩු වෙයිනම්. ඒ කියන්නේ දැන් අපි සැප්තැම්බර් 1 වෙනිදා අපි හිතමු උපකල්පනය කරමු 1 ඩොලර් එකට INR 60යි කියලා. අපිට කැමැති ගණන් ගන්න පුළුවන් මම නිකන් ගත්තේ. අපිට 55 ගන්න පුළුවන් 70ට ගන්න පුළුවන් ඕනම එකක් ගන්න. මම ගත්තා 60 කියලා. ඒ කියන්නේ 70.4ක් විදිරි විනිමය අනුපාතයට වඩා අඩු වෙයි කියලා අපි උපකල්පනය කරා. එහෙමනම් දැන් INR INR 105ක් ගන්න ඩොලර් කීයක් ඕනේ? වෙනවා. දැන් INR 105ක් ගන්න ඩොලර් කීයක් ඕනේ? අර ඉස්සල විදිහටම තමයි කීයක් ඕනේ? 8333. එක බෙදීම 60 වැඩි කිරීම 105 නේද? 8333යි. දැන් මෙයාට ෆෝවර්ඩ් රේට් එකෙන් වාසියක්ද අවාසියක්ද දුන්නේ? අවාසියක්. අවාසියක්ද වාසියක්? වාසියක්. වාසියක් උනේ නේද ෆෝවර්ඩ් රේට් එක නිසා? වාසියක් උනා. ඩොලර් 105ක් ගන්න ඩොලර් සෝන 6358යි. නමුත් බැරි වෙලාවත් ෆෝවර්ඩ් රේට් එක තිබෙ නැත්නම් මොකද කරන්න වෙන්නේ යාට? එයාට 8333 නම් විනිමය අනුපාතය තමයි ගණදෙනුව කරන්න වෙන්නේ නේද? එදා විනිමය අනුපාතය කරන්න ගියොත් යාර ඩොලර්ස් කොච්චරක් ඕනේද? 8333ක් දෙන්න වෙනවා නේද? ඒ නිසා ෆෝවර්ඩ් රේට් එක නිසා යාට උනේ වාසියක්. පැහැදිලිද උත්තරේ? හොයාගත්ත හැටි? තේරුණා නේද? වාසියක් උනේ කියලා තේරුණා නේද? ඔව් තේරුණා නේද? හරි. ඊළඟ එකේ තුන්වෙනි කොටසෙන් අහනවා සැප්තැම්බර් මාසේ පළවෙනි දින තැන්වීම වෙනපාතේ ඉන්දියන් රුපියල් 78.4ට වඩා වැඩි බව උපකල්පනය කර. දැන් කියන මේක වැඩි. ඩොලර් එකට INR අපි හිතමු කැමති ගණක් ගන්න පුළුවන්. අපි ගමු දැන් 300ක් ගමු 90යි කියලා. වාරේ කැමති ගණක් ගන්න පුළුවන්. මේ උපකල්පනය කරන්නේ. එහෙමනම් දැන් INR 105ක් ගන්න ඩොලර් කොච්චරක් වලේ? වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් දෙන්න වෙනවා නේද? ෆෝවර්ඩ් රේට් එක තිබ්බේ නැත්නම් එයාට 5555 දෙන්න වෙන්නේ. නමුත් ෆෝවර්ඩ් රේට් එක නිසා එයාට දෙන්න වෙනවා 6358ක්. ඒ නිසා දැන් ෆෝවර්ඩ් රේට් එකේ මොනේ යාට අවාසියක්. ඒත් මේක තමයි බලාපොරොත්තු වෙච්ච උත්තරය. ඇත්තටම දෙවෙනි උත්තරේට වාසිදායකයි කියලා දීලා තිබ්බොත් ලකුණු 5ක් දුන්නා. ගණක් හදන්න දෙයක් නැහැ. වාසිදායකයි කියලා තිබ්බොත් ලකුණු 5ක් දුන්නා. තුන්වෙනි උත්තරේට අවාසිදායකයි කියලා දීලා තිබ්බොත් ලකුණු 5ක් දුන්නා. ගානක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ගාන භාගනාකින් මම පෙන්වන්නේ වාසිදායක දවස් දෙක තියෙන තත්ත්වය ගන්න විදිය. හරි මේ ගාන හදපු පරිදි පැහැදිලිද? පැහැදිලි නැද්ද? පැහැදිලි නේද? ඔව්. ඒතර පේනදි ෆෝවර්ඩ් රේට් එකෙන් මොනවද වෙන්න පුළුවන්? සමහර කාලවලදී වාසිදායක වෙන්න පුළුවන් ෆෝවර්ඩ් රේට් එකෙන් සමහර විට අවාසිදායක වෙන්න පුළුවන්. සා ෆෝවර්ඩ් රේට් එකේ තියෙන අඩුපාඩුවක් තමයි ඉදිරි විනිමය ගිවිසුම්ක තියෙන අඩුපාඩුවක් තමයි
එක කාලෙකදී ලාභදායී වෙන්න පුළුවන් එක කාලෙකදී අලාභ වෙන්න පුළුවන් මේක තමයි ෆෝවර්ඩ් රේට් වල තියෙන ප්‍රශ්නේ ලාභදායී වෙන්නත් පුළුවන් අලාභ වෙන්නත් පුළුවන් ඒකේ හතරවෙනි උත්තරේ මොකක්ද වෙළඳපොළ ක්‍රමයක් තුළ ඉදිරි විනිමය අනුපාතයේ තීරණ ආකාරය පැහැදිලි කරන්න කොහොමද තීරණය වෙන්නේ ඉදිරි විනිමය අනුපාතේ ඔගොල්ලෝ සමීකරණයක් කියන එකත් තනියි ඉදිරි විනිමය අනුපාතය හදන්න එහෙනම් समीकरण किन करता नहीं अब सर को हिमना कौन सी इधरे विनी मेनु पाते हो कटी है तुई मना साधक इधरे विनी मेनु पाते तीरने करना साधक मना इधरे विनी मेनु पाते तीरने करना साधक मना ये समीकरण थी ना देवा मनाती बे समीकरण इस सलाम तीपा වර්තමාන විනිමය අනුපාතය තිබ්බා නේද ස්පොට් රේට් එක තියෙනවා ඊට පස්සේ පොලි අනුපාතික දෙකක් තියෙනවා නේද මූලික මුදල් පොලි අනුපාතිකේ තියෙනවා ප්‍රති මුදල් ඒකකයේ පොලි අනුපාතිකේ තියෙනවා නේද එහෙම නේද ඒ සතිය ඉගෙන ගත්ත නේද ඉගෙන ගත්ත නේද මේ සමීකරණ ඉගෙන ගත්ත මම හිතන්නේ මම සමීකරණේ මතක ඇති කියලා නම්බර් එක්සෑම් නේද ඉන්සාව මතක කරන්න එපා මේ සමීකරණ ඉගෙන ගත්ත නේද මේ ස්ලයිඩ් එක පේනවද මටම ස්ලයිඩ් එක පේනවද නෑ සර් අර මේ ස්ලයිඩ් එක පේනවද නේ මටම දැන් තාම පේන්නේ නෑ සර් තාම පේනද නෑ සර් वर्तमान विनिमय अनुपात प्रति मुदल अनुपात आर बी की लख मूलिक मुदल इधर विनिमय अनुपात वर्तमान विनिमय अनुपात මූලික මුදලේ පලි අනුපාතිකය සහ ප්‍රති මුදලේ පලි අනුපාතිකය ඉදිරි විනිමය අනුපාතයේ තීරණය වෙයි. ඒක තමයි ලියන උත්තරේ. පැහැදිලි නේද? අපි ඊළඟට යමු බලන්න 2018 මාර්තු එකලින් මේක පළවෙනි කොටසේ උත්තරේ දීලා තිනවා මොකද කියලා තියෙන්නේ පළවෙනි කොටසේ මොකක්ද අහන්නේ මූලික මුදල ප්‍රතිමුදල වටාත් ප්‍රතිමුදල මූලික මුදල වටාත් හරවන්න මොකද අපි කරන්නේ මොනවද අපි කරන්නේ මූලික මුදල ප්‍රතිමුදලක් කරනත් ප්‍රතිමුදල මූලික මුදලක් බවටත් පරිවර්තනය කරන අපි මොකද්ද කරන්නේ මොකට මතක තියෙනවද මොකද්ද අපි කරේ පරස්පරය ගන්න එක නේද? එතකොට මේකත් කරලා තියෙන්නේ මොකද්ද? මූලික මුදල ප්‍රතිමුදල කරලා ප්‍රතිමුදල මූලික මුදල කරලා මේ ගාන හදලා තියෙන එක උත්තරේ දීලා තියෙනවා. මේ ස්ලයිඩ් එක පේනවනේ මොකටද? මේ කතා කරා 2019 සැප්තැම්බර් 7 වෙනි ප්‍රශ්නේ. පේනවා සර්. ඒක පළවෙනි උත්තරේ එකේ තියෙන එක ලේසි. ඊළඟට අහනවා calculate the following exchange rate for 2018 assume that the purchasing power parity theory hold. මොකද්ද purchasing power parity කියලා කියන්නේ?
purchasing power parity theory කියල කියන්නේ මේක ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න නැති මොකද්ද purchasing power parity කියලා කියන්නේ මේකට මම තමයි big mac index කියලා එක්කත් ලෝකේ හඳුන්වා දෙනවා big mac index big mac index කියලා කියන්නේ අපි තුමු McDonald's burger එක ලංකාවේ රුපියල් 200යි ඇමරිකාවේ big burger එක ඩොලර් 1යි එහෙනම් විනිමය අනුපාතය මොකද්ද වෙන්නේ ලංකාවේ මැක්ඩොනල්ඩ් බර්ගර් එක රුපියල් 200යි ඇමරිකාවේ මැක්ඩොනල්ඩ් බර්ගර් එක ඩොලර් 1යි එහෙමනම් ඩොලර් එක සමාන රුපියල් 200ක් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ ලෝකේ කියන්නේ එකම භාණ්ඩේ රටවල් දෙකේ එකම මිල් කියන්නේ විදේශ විනිමය අනුපාතයේ ගැලපුවාට පස්සේ වටිනාකම අතින් සමාන විය යුතුයි. සමාන නොවුනොත් මොකද වෙන්නේ? කියන්නේ ලංකාවේ ඇමරිකාවේ ඩොලර් 1කට ගන්න පුළුවන් බර්ගර් එක අද විනිමය අනුපාතය රුපියල් 185 නම් ලංකාවේ බර්ගර් එක ලංකාවේ 185ට ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙන් බැරුණොත් මොකද වෙන්නේ? මිල අඩු රටෙන් අරගෙන මිල වැඩි රටේ විකුණන. මිල රටෙන් විකුණන්නේ අපි ඉගෙන ගත්තා. ඒකට අපි කිව්වා ආබිට්‍රාජ් කියලා නේද? අවදානමින් තුර ලාභ ලැබියොත් මම අපි කතා කරා අර පිටරට අර මහරගම පිටකොටේ උදාහරණ නේද? රුපියල් මහරගම පෑනක් රුපියල් 20යි පිටකොටුවේ පෑනක් රුපියල් 10 නම් අපි මොකද කරන්න පුළුවන්? පිටකොටුවෙන් අරගෙන මහරගමට ගිහිලා විකුණලා ලාභ ලබන්න පුළුවන් නේද? ත්‍රේ තියරීම තමයි මේකෙත් කියන්නේ කිසියම් රටක විදේශ විනිමය අනුපාතය ගැලපුවාට පස්සේ අද කිසියම් භාණ්ඩයක මිල ගණන් රටවල් දෙකේම සමාන වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට අපි හිතමු ඇමරිකාවේ ඇමරිකා නෙමෙයි අපි හිතමු USD INR INR LKR විනිමය අනුපාතය ඉන්දියන් රුපියල් එකට ලංකා විනිමය අනුපාතය රුපියල් 2.50යි කියලා. එහෙනම් අපි හිතමු ඉන්දියාවේ ඉන්දියාවේ පරිප්පු කිලෝ එකක් ඉන්දියන් රුපියල් 5යි නම් ලංකාවේ පරිප්පු කිලෝ එක මිල කීයද වෙන්නේ? 12.50. ඔව්. මොකද වෙන්නේ? 5 වැඩි කරන්න ඕනේ. අපි මොකද කරේ? විනිමය අනුපාතය අපි කිව්වේ කීයද? USD INR LKR විනිමය අනුපාතය 2.50යි. يعني 1 INR එකට රුපියල් අපි දෙනවා 2.50ක්. ඉන්දියාවේ පරිප්පු කිලෝ එකක් ඉන්දියන් රුපියල් 5යි. එහෙනම් ලංකාවේ පරිප්පු කිලෝ එක මිල බලන්න මොකද කරන්නේ? 5 වැඩි කරන්න ඕනේ. 2.50 නේද? එතන උත්තරේ කීයද? 12.50ක් නේද? 12.50 නේද? පැහැදිලි නේද? 12.50 නේද? රටක පොලි අනුපාතික ඉහළ දානවා මහ බැංකුව. ඇයි ඒ? ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න. රට තුළ තියෙන මුදල් ප්‍රවාහය වැඩි වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවක ඒක අඩු කරගන්න. ආර්ථික විද්‍යාවට අනුව පොලි අනුපාතික තීරණය කරන්නේ මහ බැංකුව. ඒකට අපි කියනවා මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. ඒක ලෝකට්ටිය අහලා ඇති මහ බැංකුවේ ඒක අරමුණක් තමයි උද්දමනය පාලනය කිරීම නේද? ඒතර බාණ්ඩහස් කිසියම් රටක බාණ්ඩහස් සේවවල මිල ගණන් ඉහළ යනවා නම් ඒක පාලනය කරන්න මහ බැංකුව මොකද කරන්නේ? උද්දමනය වැඩි නම් මහ බැංකුව මොකද කරන්නේ? මහ බැංකුව මොකද කරන්නේ? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් කියන එක තේරුම් ගන්න. දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ පොලි අනුපාතික ඉහළ දැමීම. මතක තියාගන්න දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ පොලි අනුපාතික ඉහළ දාන එක. ඒතර පොලි අනුපාතික රටක ඉහළ දාන්නේ උද්දමනය වැඩි වෙලාවකට. ඒතර උද්දමනය පාලනය කරන තමයි මහ බැංකුව පොලි අනුපාතික ඉහළ දාන්නේ. ඒ වගේම මහ බැංකුව පොලි අනුපාතික පහළ දැම්මොත් ඒකට අපි කියනවා ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා.
ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මහ බැංකුව පොලි අනුපාතික පහළ දාන එක. ඒතර මේ දවස්වල ලංකාවේ තියෙන මොනවාගේ මූල්‍ය ප්‍රතිපත්තියක්ද? ලිහිල් මූල්‍ය. ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය. ඇයි අපි ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් ලංකාව තුළ තියෙන්නේ මේ දවස්වල? ආ 36 තව. ලංකාවේ උද්දමනය කරන මොකක්ද කියන්නේ? මම අපි කිව්වා පොලි අනුපාතිකයි තීරණය කරන උද්දමන අනුපාතිකයේ මත ලංකාවේ උද්දමනය මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ? භාණ්ඩ ආසන වෙනදා වැඩි වෙලා සර්. අඩු වෙලා තියෙන්නේ. උද්දමනේ අඩු වෙලා. අඩු වෙලා තියෙන්නේ අඩු වෙච්ච. يعني උද්දමනේ අනුපාතික ඉතා අඩු වගයක් ගන්න නිසා තමයි මහා බැංකුව පොලි අනුපාතික පහළ දාලා තියෙන්නේ. සමතක තියාගන්න අපි මහා බැංකුවක් ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ උද්දමන අනුපාතිකය අඩු මට්ටමක තියෙනකොට. බැරි වෙලාවත් උද්දමන අනුපාතිකය වැඩි වුණොත් මහා බැංකුව අනුගමනය කරන්නේ දැඩි මූල්‍ය ප්‍රතිපත්තිය. ඒතර දැඩි කියලා කියන්නේ පොලි අනුපාතික ඉහළ දාන එක. ලිහිල් කියලා කියන්නේ පොලි අනුපාතික පහළ දාන එක. එහෙමනම් මේ ප්‍රශ්نين ගන්නේ 2018 විනිමය අනුපාතිකය හොයන්නලු රටවල් දෙක අතර consumer price index කියන්නේ මේ පාරිභෝගික නිල දර්ශක දෙකක් දීලා තියෙනවා US වල දීලා තියෙනවා UK වල දීලා තියෙනවා ජපාන් වල දීලා තියෙනවා එහෙනම් ඔකට ආර්ථික විද්‍යාවේදී ගණන් ගන්න ඇති පොලි අනුපාතික කිසියම් රටක රටවල් දෙකක පොලි අනුපාතිකයන්ගේ වෙනස සමානයි උද්දමන අනුපාතිකයන් වෙනස කියලා එකක් ඉගෙන ගත්තා. මේ සාර ආර්ථික විද්‍යාවේ ඉගෙන ගත්ත දේවල්. එහෙම දෙයක් ඉගෙන ගත්තද? එහෙම දෙයක් ඉගෙන ගත්තද? එහෙම දෙයක් ඉගෙන ගත්තද? නැද්ද? කිසියම් රටක පොලි අනුපාතික ඉහළ නම් තව රටකට සාපේක්ෂව ඒ රටේ මුදල් දේක කියන මොකද? उदाहरण උදාහරණ කර ලංකාවේ රුපියල අප්‍රමාණය වුණොත් ලංකාවේ උද්දමනයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලංකාවේ උද්දමනය වැඩි වෙනවා. ලංකාවේ උද්දමනය වැඩි වෙනවා නම් පොලි අනුපාතික මොකද වෙන්නේ? කිසියම් රටක භාණ්ඩාසේවර මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනවා නම් මහා බැංකුවක් මොකද කරන්නේ? මහා බැංකුවක් මොකද කරන්නේ? පොලි අනුපාතය වැඩි කරනවා. පොලි අනුපාතික වැඩි කරනවා. එහෙනම් මොකක්ද තියෙන සම්බන්ධතාව? ඒතර කිසියම් රටක උද්දමනය වැඩි නම් පොලි අනුපාතිකත් වැඩි නේද? අදාළ විනිමය අනුපාතයත් අවප්‍රමාණය වෙනවා නේද? ඒ සම්බන්ධතාවය පැහැදිලිද? සම්බන්ධතාවය පැහැදිලිද? කිසියම් රටක විනිමය අනුපාතික අවප්‍රමාණය වුණොත් මොකද වෙන්නේ? උද්දමනය වැඩි වෙනවා. උද්දමනය පාලනය කරන්න පොලි අනුපාතික ඉහළ දානවා නේද? එහෙනම් කිසියම් රටක මුදල අවප්‍රමාණය වෙනවා නම් අදාළ රටේ උද්දමන අනුපාතිකය වැඩි වෙනවා. ඒ වගේම පොලි අනුපාතිකයත් වැඩි වෙනවා. මේ සම්බන්ධතාවය පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි නේද? ඔව්. එහෙමනම් ඔකට ඉගෙන ගත්ත සමීකරණ මම බෝඩ් එකට ගියොත් බෝඩ් එකේ පේන්නේ නැත්තේ මොනවද නේද? බෝඩ් එකේ පේනවද? මගේ පිටිපස්ස තියෙන. ඔව්. බෝඩ් එකට ගියත් ඔකට ඉගෙන ගත්තා ඕවර් රේට් එක සමානයි ස්පොට් රේට් එක වැඩි කිරීම එක ධන RC * B * D මෙතීම එක ධන RB * B * D කියලා ගත්ත ඉගෙන ගත්තා නේද මේව දැක්ක ඉගෙන ගත්ත නේද මේ සමීකරණයේ සතිය ඉගෙන ගත්ත නේද බෝඩ් එක පේනවද ලියන්න මේ සමීකරණයෙම මාර් පියව සම්බන්ධතාවය මොකක්ද කිසියම් රටක පොලි අනුපාතික වැඩි වෙනකොට
සාමාන්‍ය පොලි අල්පා ටික වැඩි වෙන්නේ අදාළ රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන හිලයක් නේද? කන්සියු ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක වැඩි වෙද්දී පොලි අල්පා ටික වැඩි වෙනවා නේද? එහෙම නේද? මම කිව්වේ සම්බන්ධතාවය නේද? එහෙම සම්බන්ධතාවයක මම කිව්වා නේද? එහෙම නේද? ඒ නිසා මෙතන මේ සමීකරණය මේ R සහ R C වෙනුවට ලියන්න පුළුවන් උද්දමන අනුපාතික inflation rate of counter currency inflation rate of base currency කියලා. පැහැදිලිද? මම සමීකරණය පොඩ්ඩක් වෙනස් කරා. දැන් මොකද කරේ? පොලි අනුපාතික වෙනුවට මම මොකක්ද දැම්මේ? උද්දමන අනුපාතික. පැහැදිලිද? මේ සමීකරණයම තමයි මම කරපු වෙනස මොකක්ද? පොලි අනුපාතික වෙනුවට මම මොකක්ද දැම්මේ? උද්දමන අනුපාතිකය නේද? ඒක පැහැදිලිද? පැහැදිලි නැද්ද? කාගෙන්වත් උත්තරයක් නැත්තේ පැහැදිලි නැද්ද? මං කියන එක ඇහෙනවද නැද්ද? එක් පැත්තෙන් ගත්ත. මං කියන එක ඇහෙනවද? ඔව්. මං කියපු දේ පැහැදිලිද? ඊළඟට වෙනම මොකද කරේ? ඊ පොලි අනුපාතිකේ වෙනුවට මම මොකද කරන්නේ? උද්දමන අනුපාතිකේ. වෙනම මේ සමීකරණයට පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතිකය දාලා හදන්න පුළුවන්. එහෙනම් 2018 වර්ෂයේ සඳහා හොයන්න බලන්න. අපි එකක් විතරක් අදමු. ඒක ටික ගෙදදී හදන්න. ගන්න ඇවිල්ලා 2007 වෙනි ගන්න. डॉलर साइड में कई पाउंड साइड में कई दिला दिनों ने मैं किया था पहले मैं बोलते हैं मालिक के तेरे को कहा डॉलर लापनों बेटी में पाउंड डॉलर लापनों ने මේකෙන් කියන්නේ මොකක්ද? මෙතන මූලික මුදල මොකද්ද? ප්‍රතිමුදල මොකක්ද? මේ මූලික මුදලයි ප්‍රතිමුදලයි හඳුනාගන්නේ කොහොමද? මූලික මුදල ඩොලර්. සාමාන්‍ය මූලික මුදලයි ප්‍රතිමුදලයි හඳුනාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි ඉස්සලාම ලියන මුදල් එකේ තමයි මූලික මුදල. ඔව්. හරි අපි දන්නවා හැබැයි GBP ගත්තොත් GBP USD ගත්තොත් මොකද්ද මූලික මුදල වෙන්නේ? දැන් වෙනද පොර සම්මතයක් අපි ඉගෙන ගත්තා නේද? GBP. GBP. එහෙනම් මේ කියන්නේ මොකක්ද ඇත්තට? මේ තියෙන්නේ GBP USD කියන එක නේද? මේ ලකුණින් කියලා කියන්නේ GBP USD කියන එකමයි. දැන් වෙනද පොර සම්මතේ මතක තියාගන්න විතර ගන්න හදන දේසි. ඒවනම් හොයන බර 2018 වර්ෂයේ සඳහා මොනවද අපිට දීලා තියෙන්නේ? 2018 වර්ෂයේ සඳහා විනිමය අනුපාතය හොයන්න කියලා කියනවා. 2014 අපිට විනිමය අනුපාතයන් දීලා තියෙනවා 2014 විනිමය අනුපාතයන් කියන්නේ අද විනිමය අනුපාතය ස්පොට් රේට් එක දීලා තියෙනවා 2014 ඒ වගේම දීලා තියෙනවා මිල දර්ශක දෙකක් දීලා තියෙනවා නේද 2014 මිල දර්ශක CPI කියන්නේ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් පාරිභෝගික මිල දර්ශක දීලා තියෙනවා දෙකක් 2014 දීලා තියෙනවා 2018 දීලා තියෙනවා ඒ ටික දීලා අහනවා 2018 වසරේදී විනිමය අනුපාතය කීයක් වෙනවද කියලා අහනවා අදන්න පුළුවන් කොහොමද අදන්න 2018 වර්ෂයේ සඳහා GBP USD විනිමය අනුපාතය කීයද කියලා අහන්න ෆෝවර්ඩ් රේට් එකක් අහන්න සාමාන්‍යයෙන් ෆෝවර්ඩ් රේට් එක හදන්න අපිට මොනවද ඕනේ සාමාන්‍යයෙන් ෆෝවර්ඩ් රේට් එක හදන්න අපිට මොනවද ඕනේ මෙයා කතා කරා වර්තමාන විනිමය අනුපාතය කියෝ ඕනේ මූලික මුදලේ පොලි අනුපාතික වන්නේ ප්‍රතිමුදලේ පොලි අනුපාතික වන්නේ නේද? නැවිත් අපි කතා කරා මිල උද්දමන අනුපාතිකයයි පොලි අනුපාතික අතර තියෙන සම්බන්ධතාවය නේද? ඒ නිසා අපිට ලියන්න පුළුවන් පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතිකය ගන්න පුළුවන් නේද? එහෙම නේද? අපි දැන් මේ දැන් කතා කරා නේද? අපිට පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතිකය ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. උද්දමන අනුපාතික හොයා ගන්න අපිට මොනවද දෙලා තියෙන්නේ? මිල දර්ශක දීලා තියෙනවා නේද? නම් මිල දර්ශක වලින් අපිට උද්දමන අනුපාතිකය හොයා ගන්න පුළුවන්. එවනම් හොයන්න බලන්න ඇමරිකාවේ උද්දමන අනුපාතිකය කීයද?
ඇමරිකාවේ උද්දමන අනුපාතය කියද? කියද ඇමරිකාවේ උද්දමන අනුපාතය? 100ක් තිබ බාණ්ඩ 100ක්. එහෙනම් උද්දමන අනුපාතය කියද? බාණ්ඩ ආසේවල මිල ගණන් කොච්චර කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? හොඳයි. 120 බෙදීම 100 20 බෙදීම බාණ්ඩාසේවර මිලගණන් කොච්චරකින් වැඩි වෙලාද අවුරුදු 4 තුල කොච්චරකින් වැඩි වෙලාද 20කින් වැඩි වෙලා නේද 100ක් තිබ්බ එක 20ක් වෙලා මම ප්‍රතිශතයක් කියලා ගත්තොත් 20 බෙදීම 100 වැඩි කියන 100 ඇමරිකාවේ උද්දමන අනුපාතිකයේ 100ද කියලා 120යි නේද ඇමරිකාවේ උද්දමන අනුපාතික 120 කියන එක තේරුණා කියද මේ විදිහටම නේද දැන් කියද බ්‍රිතාන්‍ය උද්දමන අනුපාතිකය 15 මොකද වෙලා තියෙන්නේ 232 230ක් වෙලා කියන්නේ බාණ්ඩාස්සය වගෙන ගලන් 30කින් වැඩි වෙලා තිබ්බත් 3200යි වැඩි කිරීම 100 ගත්තොත් උත්තරේ 115යි මේ දෙක තේරුණාද දැන් ඔබට මේක තේරුණාද තේරුණාද මේක තේරුණාද නැත්ද මුකුත් කරන්නේ නැහැ මෙතරම් උද්දමන පාටි කියන්නේ ඔබ ඒක හදපෙර තේරුණාද? එහෙනම් නැත්නම් ජපානයේ උද්දමන අනුපාතිකය කියද? ඒකත් හදන්න බලන්න. ජපානයේ උද්දමන අනුපාතිකය කියද? මේ 10 සර්. ජපානයේ බලමු. 150 තිබ්බ එක 165ක් වෙලා ඒ කියන්නේ 15කින් වැඩි වෙලා. ඒ කියන්නේ 15 බෙදීම 150 වැඩි කිරීම 100. 10. ප්‍රමේය තුන පැහැදිලිද? මේක හරිම ලේසි. ඉස්සලාම වේ උද්දමන අනුපාතිකයන් ටික ඇහුවා නේද? මේක පැහැදිලි නේද? මේක අමාරු වෙන්න බෑ නේද? මේක පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? जपानी उद्यम अनुपाति के ඉදිරි විනිමය අනුපාතික වල සමීකරණය කොහොමද තියෙන්නේ? ඉදිරි විනිමය අනුපාතිකේ සමානයි ෆෝවර්ඩ් රේට් එක වැඩි කිරීම ස්පොට් රේට් එක වැඩි කිරීම 1:RC බෙදීම 1:RD නේද? RC කියලා කිව්වේ මොකද්ද? ප්‍රති මුදල් ලේඛකයේ පොලිය අනුපාතිකය RB කියලා කිව්වේ මූලික මුදලේ පොලිය අනුපාතිකය. ඊට පුළුවන් මේ R වෙනුවට දැන් මොකද්ද භාවිත කරන්නේ? උද්දමන අනුපාතිකය. ඉන්ෆ්ලේෂන් රේට් प्रति मुदाल उद्यम अनुपातिकूलिक मुदले उद्यम अनुपातिक जीबीपी यूएसडी मूलिक मुदल मुखा जीबीपी यूएसडी मूलिक मुदल मुखा जीबीपी फॉरवर्ड रेट दहाटे विनिमय अनुपाति के बाद स्पॉट रेट स्पॉट रेट GBPUSD spot rate එක කියද? ධාන දින දෙනවා. ධාන බලල කියන්න බෑ. වර්තමාන විනිමය අනුපාතික කියද? spot rate එක කියද? ධාන දින දෙනවා. උඩ කියද? මේ ඩොලර් ලකුණයි පවුන්ඩ් පවුන්ඩ් ලකුණයි තියෙන්නේ නේද? ඒ කියන්නේ GBPUSD කියන එක කියද? 1.70
එකයි 67යි නේද? ඒ පැහැදිලි නේද? විදියට ඩොලර් සයින් එකයි පවුන්ඩ් සයින් එකයි. මේ කියන්නේ GBP USD කියන්නේ. ස්පොට් රේට් එක වෙලා 1.760යි. 1ද? මෙතන ප්‍රතිමුදල් එකේ මොකක්ද? GBP USD කිව්වොත් මොකද ප්‍රතිමුදල් එකේ? USD. 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 එන USD වල උද්දමන අනුපාතිකය කීයද? 120යි. 120යි. එහෙනම් මෙතන අපි දැන් දාන්නේ පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතිකය 120යි. එහෙනම් මෙතන ගත්තොත් එක ගන්න මූලික මුදල මොකක්ද? GBP. GBP. GBP වල උද්දමන අනුපාතිකය කීයද අපි හොයාගත්තා? 115යි. 115. එහෙනම් මෙතන ගන්නේ පොලි අනුපාතික වෙනුවට උද්දමන අනුපාතිකය දැන් එනවා 2018 විනිමය අනුපාතික. ආයෙත් බලන්න කීයද? හරි මලේසි. කීයද? සාර ආර්ථික විද්‍යාව පොඩ්ඩක් මතක තියෙන්න එක. ඔකේ. ෆයිනෑන්ස් ඉගෙන ගන්න. ගොඩක් දේවල් දැනගන්න. ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව දැනගන්න ඕනේ. ඇකවුන්ටින් දැනගන්න ඕනේ. ෆයිනෑන්ස් ඉගෙන ගන්න ටිකක් අමාරුයි කියන එකයි. මොකද උත්තර? මේ ගියසතිය අපි හදුව ගියසතිය ඔකටිය හදන්න ඉති ෆෝවර්ඩ් රේට් එක. ඒ හොබු සමීකරණයම තමයි. පොලි අනුපාත වෙනකොට අපි දැම්මේ උද්දමන අනුපාතය. 2.16. 2.16 කියන්නේ. किसी उद्यम अनुपात के सापेक्ष අදාළට විනිමය අනුපාතික මොකද වෙන්නේ? එහෙනම් ලංකාවේ උද්දමන අනුපාතික ඇමරිකාවට වඩා වැඩි. එහෙනම් අපේ විනිමය අනුපාතික මොකද වෙන්නේ? අධි ප්‍රමාණය වේද අප්‍රමාණය වේද? මේ ගානේ නෝ ගත්තොත් ආරම්භයේ විනිමය අනුපාතය 1.760යි. මේ කියන්නේ මොකද්ද? 1 GBP එකට අපි ඩොලර්ස් දුන්නා 1.760ක්. ඒ කියන්නේ අපි ආරම්භයේ ගත්තොත් 1 GBP එකට දුන්නා ඩොලර්ස් 1.760ක් ආරම්භ. නමුත් මේකින් ආරම්භකේ 2014. 2014 දී 1 GBP එකට දෙන ඩොලර්ස් 1.760ක්. දැන් මෙතන අප්‍රමාණ උනේ මොන මුදල් එකද කියලා? මොන මුදල් එකේද අප්‍රමාණ? GBP ද ඩොලර්ස්ද? වරිණාකම් වැඩි වුණේ GBP වලද ඩොලර්ස් වලද? 2014 සාවර්ෂ 2018 වෙද්දී වරිණාකම් ඩොලර්ස් වල මොන මුදල්යකද වරිණාකම් වැඩි වුණේ? ඩොලර්ස් වල. ඩොලර්ස් වලද වෙන එකද? ඇයි ඩොලර්ස් වල වරිණාකම් වැඩි වුණා කියලා කියන්නේ? 2014 දී මොකද උනේ? එක පවුමක් ගන්න ඩොලර්ස් දුන්නේ 1.760යි නේද? එක පැහැදිලිද? 2014 දී එක පවුමක් ගන්න අපි ඩොලර්ස් දුන්නේ 1.760යි. එක පැහැදිලිද? එක පැහැදිලිද නැද්ද? එක පැහැදිලිද? පැහැදිලි සර්. එහෙනම් 2018 දී මොකද උනේ? එක පවුමක් ගන්න දැන් ඩොලර්ස් කීයක්ද දෙනවා? 1.767ක් දෙනවා නේද? දැන් අපි පවුමක් ගන්න ඩොලර්ස් වැඩිපුර ප්‍රමාණයක් දෙනවා. එහෙමනම් වටිනාකම වැඩි වුණේ මොන මුදල් එකකින්ද? දැන් කල්පනා කරොත් වටිනාකම වැඩි වුණේ මොන මුදල් එකකින්ද? GBP ද. GBP වල තමයි වටිනාකම වැඩි වුණේ. වටිනාකම අඩු වුණේ ඩොලර්ස් වල නේද? ඒක ඩොලර් දැන් වැඩිපුර දෙන්න වෙනවා පවුම් ගන්න. ඒ ඩොලර් වල වටිනාකම අඩු වෙලා එවනම් වැඩිපුර උද්දමන අනුපාතිකයක් තියෙන මොන රටේ? වැඩි උද්දමන අනුපාතිකයක් තියෙන මොන රටේ?
උද්දමන අනුපාතික ගත්තොත් වැඩි අගයක් ගන්න මොන රටේද? US. මේ කලින් හදුවා නේද? ඩොලර් උද්දමන අනුපාතික 120යි, බ්‍රිතාන්‍ය උද්දමන අනුපාතික 115යි, ජපානය 110යි. ඒතර වැඩිපුර උද්දමනයක් තියෙන මොන රටේද? US. US. එහෙනම් මොකද වෙලාද? වැඩි උද්දමන අනුපාතියක් තියෙන රටේ මුදල් ඒකකය අව ප්‍රමාණය වෙලා නේද? अनागते जीबीपीएसटी එහෙනම් දැන් හොයන්න බලන්න USD JPY 2018 විනිමය අනුපාතය ඉස්සෙල්ල මොකද කරේ GBP USD 2018 විනිමය අනුපාතය කියුවේ දැන් හොයන්න බලන්න USD JPY 2018 විනිමය අනුපාතික මේ විදිහටම තමයි හදනවා තනින් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා විනිමය අනුපාතික ගන්න බලන්න USD JPY 2018 විනිමය අනුපාතික ගන්න බලන්න පොලි අනුපාතික වෙනුවට ආදේශ කරන්න ඕනේ උද්දමන අනුපාතික उद्दमन अनुपाति मिलदर्शक බලමු උත්තරේ හරිද කියලා 91 67 තමයි හරි උත්තරේ. තා කී දෙනෙක්ට ආද උත්තරේ. දැන් මොකද කරන්නේ? ඉතල USD JPY කියලා කිව්වොත් මූලික මුදල මොකක්ද? මොකද මූලික මුදල? USD මූලික මුදල JPY තමයි ප්‍රති මුදල් ඒකක. ඉතල වර්තමාන විනිමය අනුපාතය තමයි 2014 දීලා තිනවා CI කියලා නේද? හරි. ඉතින් forward rate 2018 स्पॉट रेट के जरिए में जांच दाह करते हैं CI की ये बेहतरी नहीं है तो CI वाली के लिए में इक्कल था ना मैं तो ना प्रतिमुदाल लेके क्यों मगा दिख रहा है वाले प्रतिमुदाल लेके USD JPY को प्रतिमुदाल लेके क्यों मगा JPY नहीं तो प्रतिमुदाल लेके ना JPY वाले उद्यमन अनुपात की किये उत्तर आवाज़ नहीं
ආව නේද? කාටද මේ උත්තරය ආව නැති කෙනෙක් ඉන්නවද? මේ උත්තරය ආව නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි? මේ උත්තරය ආවද නැද්ද? මේ උත්තරය ආවද නැද්ද? හලෝ ආවද නැද්ද? वटिनाकमें मन मुदाले के අදි ප්‍රමාණය වෙන්නේ මොන මුදල් එකකේ? ජපනීස්. මොකද වටිනාකම වැඩි උනේ? ජපනීස්. ජපනීස් යෙන් වල වටිනාකම වැඩි නේද? ඔය 2014 දෙක ඩොලර් එකක් ගන්න යෙන් 100ක් දුන්නා. නමුත් 2018 දෙක ඩොලර් එකක් ගන්න දෙන්නේ යෙන් 91.60. දැන් යෙන් අඩුවෙන් දීලා අපිට ඩොලර්ස් ගන්න පුළුවන් නේද? ඒ නිසා වටිනාකම වැඩි වෙලා තියෙන ඩොලර්ස් වල වටිනාකම අඩු වෙලා තියෙන්නේ ඩොලර්ස් වල. ඒ වගේම අපිට පේනවා ඇමරිකාවේ උද්දමන අනුපාතික 20යි ජපානයේ උද්දමන අනුපාතික 10යි. එහෙනම් අපිට මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? කිසියම් රටක උද්දමන අනුපාතිකේ වැඩි නම් අදාළ රටේ විනිමය අනුපාතිකය අව ප්‍රමාණය වෙනවා කියලා කියන්න පුළුවන් නේද? එද මේ හදපු ගණන් දෙකෙන් අපිට කියන්න පුළුවන් නේද? කියන්න පුළුවන්ද බෑ? කියන්න පුළුවන්ද බෑ? කියන්න පුළුවන්ද බෑ? පුළුවන්ද බෑ? වයෙන්න එපා. ප්‍රශ්නේ වැරදුනා කියලා මොකද මොන පේන්නේ නැහැ නේද? කියන්න පුළුවන්ද බෑ? පුළුවන් සර්. පුළුවන් නේද? ඊනම් කියන්න මොකද්ද කියන්න පුළුවන්? කිසිය රටක උද්දමන අනුපාතික තවත් රටකට සාපේක්ෂව වැඩි නම් අර උද්දමන අනුපාතිකේ වැඩි රටේ මුදල් ඒකකේ අනිත් රටට සාපේක්ෂව අව ප්‍රමාණය වෙන්න ඕනේ. ඒක තමයි මනක තියාගන්න ඕනේ. එවනම් gedaddi හදන්න බලන්න. අපි දැන් දෙකක් හදුවානේ. අර එකක් ඉතුරු වුණා. GBP JPY අනුපාතය ගන්න බලන්න. GBP gedaddi හදන්න. GBP JPY 2018 අනුපාතය මම උත්තරේ කියන්නම් උත්තරේ එනවනේ 153.07 ඉතින් 30 ගන්න මේ උත්තරේ මොනවද බලන්න ඉන්නනේ උත්තරේ තමයි 153.07 හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු ඒකේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ स्लाइड දැන් පේනවද? නැහැ සයිඩ් නැහැ. දැන් පේනවද? තාමත් නැද්ද? හා? පේනවා. පේනවා නේද? හරි. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ කියවන්න බා. If Japan reduces interest rate compared to the US, ඒ කියන්නේ ජපානයේ ඇමරිකාට සාපේක්ෂව පොලි අනුපාතික පහළ දානවලු. ඒ නිසා මොකද කරන්නේ? ආයෝජකයෝ ජපානයේ බොන්ඩ් විකුණලා ඇමරිකාවේ බොන්ඩ්ස් මිලදී ගන්නවලු. आयोजक जपानी बोन्स अमेरिका बोन्स मिलती है मे किरी मनीषा जपनीस एन एक मुखदेल मुखदे
ජපානයේ ඉන්න අය බොන්ඩ්ස් ඉක්රනවා ඇමරිකාවේ බොන්ඩ්ස් මිලදී ගන්න. දැන් මොකද වෙන්නේ? ඩොලර් ඉල්ලෙමුට මොකද වෙන්නේ? ජපනිස් යෙන් වල සැපෙමුට මොකද වෙන්නේ? ඉල්ලුමා සැපෙමු අනුන මොකද වෙන්නේ? ඒ දන්නවා. ඉල්ලෙමුට සැපෙමුට සාපේක්ෂව ඉල්ලුම වැඩි වුණොත් වටිනාකම ඉහළ යන්න ඕනේ නේද? अमेरिका पैतृक का तो तुम को दे अमेरिका है बोन्स मिलेगी कर इन सब मोड़ डॉलर के दिन इल्लू में रेडी वेन ना इल्लू रेडी होना डॉलर सोल वाटना कम रेडी वेन रियन पैतृक मोड़ का रियन वाले के ना सप्लाई का वाली नहीं है ना रियन हम वो विकरणों तो रियन विकरणों आके ना रियन वाले दिन सेपरेट मेडि� තොර ඉල්ලුම සාපේක්ෂව සැපෙම වෙනවද මොකද වෙන්නේ වටිනාකම ඉල්ල පහල යනවා පහල යනවා එහෙනම් මේකේ මොකද වෙන්නේ ජපනිස් යෙන් වල වටිනාකම පහල ගිහිල්ලා ඩොලර් වල වටිනාකම ඉහළ යන්න ඕනේ ඒක පැහැදිලි නේද ඒක තමයි බලාපොරොත්තු වෙච්ච උත්තරේ පැහැදිලි නැද්ද තේරුණාද නැද්ද නැහැ තේරුණ නැද්ද අප පැහැදිලි නැහැ अरे दम के दिन में को देने अमेरिका है बोन्स मिला दी गन तो अमेरिका है बोन्स मिला दी गन मुना दोन पीटर रिग्नाइट तो लंका आवे कनेक्ट अमेरिका है बोन्स मिला दी गन मुना दोन यूएसडी यूएसडी है ना लंका आवे इन्ना है डॉलर सोलह तीन इल्लू में को देने बैडी है ना पिता ना उन्हें मत देख कर सफेद मुझे साफ़ एक शो इल्लू में हिलेगी और मुझे दे मिलेगा ना नोल्ड बैडी है ना अमेरिकन डॉलर सोलह मिलेगा ना ये हिलेगा ना क्योंकि अमेरिकन डॉलर डॉलर्स वाला डॉलर्स आदि प्रमाणे वेनों की निकलने की तेरो एक ऐसा पहले लेते तो ये येन पैतृक गत्तो ते क्या नहीं पैत येन हम वो विकुनों तो येन विकुनों क्या नहीं सेपियो मेडियों ना नहीं तो सेपियो मेडियों ने पकड़े नहीं इल्ली मने साफ़ एक्शन परिणाम का मार्डु इन्नो नहीं ना येन वाला දැන් පැහැදිලි ඇති කියලා හිතනවා. මොන එකේ හතරෙන් කොටසට ගියොත් ස්පොට් මාකට් සහ ෆෝවර්ඩ් මාකට්. එතන විනිමය අනුපාතිකය සහ ඉදිරි විනිමය අනුපාතික. ඒක වෙනස දන්නව නේද? ස්පොට් රේට් එක කියන්නේ මොකක්ද? එතන විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? එතන කියලා කියන්නේ? අද එතන විනිමය අනුපාතිකය කියලා කියන්නේ. මෙච්චර කල් ඉගෙන ගත්තේ ඒක නේද? මොකක්ද? ගිවිසුමක් පටන් ගන්න අවස්ථාවේදී තියෙන එන අද අපි ගණදෙනුවක් කරොත් පෙර අද ගණදෙනුවක් කරොත් ඒකට තමයි එතන විනිමය අනුපාතය කියලා කියන්නේ ෆෝවර්ඩ් රේට් එක කියලා කියන්නේ ඉදිරියේදී අද අපි ගණදෙනුවක් කරන්න එකතුනාට ගණදෙනුව සිද්ධ වෙන්නේ අද ඉඳලා කාලයක් ගියාට පස්සේ නේද ඒකට තමයි ෆෝවර්ඩ් කියලා කියන්නේ හැදෙන්නේ නේද ස්පොට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අද ඉඳලා දවස් දෙකක් ඇතුළත ගණදෙනුව සිද්ධ වුණොත් ඒකට අපි කියනවා ස්පොට් කියලා तर दावास देखें यहाँ ओन में करा भी क्यों हुआ फोर्ड किया रहने ये मने ये मने ये मदर रहत ओके हाँ ये लंगर थी ना इंटरेस्ट रेट आर्बिट्राज सा कवर्ड इंटरेस्ट इंटरेस्ट आर्बिट्राज आर्बिट्राज के लिए क्यों मगर अवधारण में इन तरह लाभ ले भी मने हमें क्या क्या ने पोली अनुपाते ओलिंग कोमोड में इंटरेस्ट रेट आर्बिट्राज කොහොමද අවධානයෙන් තොර ලාභයක් ලබන්නේ පොලි අනුපාතික භාවිත කරලා අර මාර්ගම පිටකොට උදා පිටම උදාහරණයක් අරන් කියමු බා උදාහරණයක් बोर्ड के पेन आने ही मटो बोर्ड के पेन आ जा मतलब नहीं इंटरेस्ट रेट आप भी ट्राजिट मांगी था नहीं वहाँ कटे सार्थी का आदि इत्यादि किने का पे तो लंका वे पोलियन को आती के लंका वे का तो पोलियन को आती के सीर लहाय आई अमेरिका को लिया लगा ठीक है सी ये तब देखा नहीं
ලංකාවේ පොලිය අනුපාතිකය 10යි ඇමරිකාවේ පොලිය අනුපාතිකය 2යි දැන් මොකද කරන්න පුළුවන් ඇමරිකාවේ ඉන්න කෙනෙක් මොකද ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් මොකද කරන්න ලංකාවේ ඇවිත් ආයෝජනය කරන්න පුළුවන් ඔව් මොකද ඇමරිකාවේ යාර ණය ගන්න පුළුවන් කියන්නේ 2කට සියයට දෙකට යාර ඩොලර්ස් ණයට ගන්න පුළුවන්. ඒත් අර යාට මොකද්ද කරන්න පුළුවන්? සියයට දෙක ගන්න ඩොලර්ස් ණයට අරන් ඒ ඩොලර්ස් ටික ලංකාවට ගෙනල්ලා රුපියල් වලට හරවලා සියයට 10 වැගින් ආයෝජනය කරන්න පුළුවන් නේද? ඒ අර තියෙන වාසිය කීයද? අර කොච්චරක වාසියක් තියෙනවද? 8ක්. සියයට 8ක වාසියක් තියෙනවා. එතකොට වර්තමාන විනිමය අනුපාතිකය මෙතනදී 1 year rate අවුරුද්දක පොලි අනුපාතිකය අන්තර්ගතයෙන් තියෙන්නේ. වර්තමානයේ USD LKR විනිමය අනුපාතිකය පිටුම් රුපියල් 100යි. දේශීය රුපියල් 100යි. කියන්නේ 1 ඩොලර් එක කර රුපියල් 100ක් හම්බෙනවා. එතකොට interest rate arbitrage කියලා කිව්වේ මේකට. කියන්නේ interest rate arbitrage කියලා කියන්නේ අඩු පොලි අනුපාතිකයක් සහිත රටක මුදල් ණයට අරගෙන ඒ මුදල් භාවිතා කරලා වැඩි පොලි අනුපාතිකයක් තියෙන රටක ආයෝජනය කරොත් ඒකට තමයි interest rate arbitrage කියලා කියන්නේ. අඩු පොලි අනුපාතිකයක් තියෙන රටකේ මුදල් ණයට අරගෙන ඒ සල්ලි වැඩි පොලි අනුපාතිකයක් තියෙන රටක ආයෝජනය කරොත් ඒකට තමයි interest rate arbitrage කියලා කියන්නේ. මෙතෙන්දී අවධානමක් තියනවද නැද්ද? කටර කියන්න පුළුවන්. අවධානමක් තියනවද නැද්ද? තියනවා. මොකක් තියනවද? ආයෝජනය කළපු රටේ පොලි අනුපාතයේ වෙනසක් අඩුව වෙනසක් වුණොත් ඒක පාඩේ වෙනසක් වුණාට ප්‍රශ්නයක් නැහැ මොකද අපි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියලා හිතුවා අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එකක් දා පොලි අනුපාතය වෙනස් වුණා කියලා අවධානමක් තියනවද අවධානමක් තියනවද එතකොට නැහැ කරන්නේ කොහෙන්ද මේ අවධානමේ අපි බලමු අවධානම කොහොමද එන්නේ කියලා පිටුමු අද විනිමය අනුපාතික තමයි USD LKR 100යි. අපි හිතුවෝ මේ ඇමරිකාවේ ඉන්න පුද්ගලයා ඩොලර් 1ක් ණයට ගන්න. එයා ඩොලර් 1ක් බරව කරා. ණයට ගන්නවා 100ට 2 ගන්න. වෙනම මෙයා අවුරුද්දක් අවසානයේ කීයක් ගෙවන්න ඕනද එයාගේ බැංකුවට? 102ක්. 102ක් ගෙවන්න ඕන නේද? 102ක් නෙමෙයි. මොකද එයා ණයට ගන්නේ ඩොලර් කීයද? ඩොලර් 1යි නේද? දැන් කොච්චරක් ගෙවන්න ඕනද? එක වැඩි කිරීම 1.02යි තමයි දෙකයි නේද? ඉතින් කියද 1.02ක් ගෙවන්න ඕනේ ඩොලර්ස් නේද? මේක පැහැදිලිද? මෙයා ඇමරිකාවෙන් ඩොලර් 1ක් ණයට ගත්තොත් අවුරුද්දක් අවසානයේ කීයක් ගෙවන්න ඕනද? 1.02ක් නේද? එක පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට මෙයා මෙයා ඩොලර් 1ක් ණයට ගත්තා. මේ ඩොලර් එක ගේනවා යා ලංකාවට. මේ මේ ඩොලර් එකට LKR කීයක් හම්බ වෙනවද? අද විනිමය අනුපාතිකය කීයද? USD LKR 100යි. එහෙනම් මෙයාගේ මේ ඩොලර් එකට රුපියල් කීයක් හම්බ වෙනවද? 100ක්. 100ක් හම්බ වෙනවා. හරි. දැන් මෙයා මොකද කරේ? ඩොලර් එකක් ණයට ගත්තා. මේ ඩොලර් එක ලංකාවට ගෙනාවා. ඒ ඩොලර් එකට යාර රුපියල් 100ක් හම්බුනා. දැන් මෙයා මොකද කරන්නේ? මේ රුපියල් 100 කීය ගානේ ආයෝජනය කරනවා? FD එකක් ගන්න ලංකාවට. කීය ගානේ හම්බුනොත් කීයක් හම්බුනද? 10. 10ක්. 10ක්. එහෙනම් අවුරුද්දක් අවසානයේ යාර LKR කීයක් හම්බෙනවද? 110. 110ක් හම්බුනා. අර ෆික්ස් ඩිපොසිට් එක වැඩි වෙද්දී 110ක් හම්බුනා. අවුරුද්දක් අවසානයේ මෙයා මොකද කරන්නේ? අන්තිමට. ඒ අන්තිමට මොකද කරන්නේ? යාපෝ ආගේ රටට මේ ආයතනය අරගෙන ඕනේ නේද? ඔව්. නේද? අපි හිතමු අවුරුද්දක් අවසානයේ USD LKR විනිමය අනුපාතිකය 100ම තමයි. වෙනසක් වුණේ නැහැ. හරි, ඔබ කල්පනා කරන USD LKR විනිමය අනුපාතිකය අවුරුද්දක් අවසානයේ රුපියල් 100යි. එහෙමනම් මේ 110ට යන ඩොලර් 100ක් හම්බ වෙනවා. 100ක් හම්බ වෙනවා. මේ 110 ඩොලර්ස් කීයක් හම්බ වෙනවද? 1.1. 1.1. ඒක පැහැදිලිද?
හැමෝටම පැහැදිලිද ඒක? පැහැදිලි නැත්නම් කියන්න. දැන් මෙයා ගාව රුපියල් 110ක් තියෙනවා. මේ 110 ඩොලර්ස් වලට හරවන්න. අවුරුද්දක් අවසානයේ USD LK rate එක 100යි. වෙනසක් වෙලා නැහැ 100යි. ඒතර කී දෙන්නේ? කීයක් හම්බෙන්න ඕනේ අපිට ඩොලර්ස්? 1.1 ඩොලර් හම්බෙන්න. මේ අපි හද මේක පැහැදිලි නැද්ද? පැහැදිලි නැති කවුරු හරි ඉන්නවද? මේ හදපු ගානේ කොහේ හරි තේරුණ නැති තැනක් තියෙනවා. තේරුණ නැති තැනක් තියෙනවද? තේරුණ නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි? හැමෝටම තේරුණා නැද්ද? තේරුණා නැද්ද? මේ ගනුදෙනුවට ඊට පස්සේ යාට කොච්චරක වාසියක් තියෙනවද? 0.1 වාසියක් තියෙනවා. ඒ කියන්නේ 100%ක මේ වාසිය නේද? ඒක අන්තිමට මේ 100%ක වාසියක් හම්බෙලා තියෙනවා. මේකට තමයි ඉන්ට්‍රස්ට් රේට් ආබිට්‍රාජ් කියලා කියන්නේ. අඩු පොලි අනුපාතයක් තියෙන රටකින් ණයට අරන් වැඩි පොලි අනුපාතයක් තියෙන රටක ආයෝජනය කරන එකට තමයි ඉන්ට්‍රස්ට් රේට් ආබිට්‍රාජ් කියලා කියන්නේ. අපි දැන් බලමු තියෙන අවදාන. හැමදාම විනිමය අනුපාතිකයේ 100%ක් වෙලා තියෙන්නේ. 100%ක් වෙලා තියෙන්නේ. 100%ක් වෙලා තියෙන්නේ. නෑ. නෑ. අපි හිතමු අපි හිතමු අවුරුද්දක් අවසානයේ විනිමය අනුපාතිකය දැන් 110යි. දැන් මෙයාට ඩොලර්ස් කීයද හම්බෙන්නේ? දැන් මෙයාට ඩොලර්ස් කීයද හම්බෙන්නේ? එකයි. එකයි. එහෙනම් දැන් තත්ත්වය මොකක්ද? දැන් තත්ත්වය මොකක්ද? දැන් පාඩුවක් තියෙනවා. දැන් පාඩුවක් තියෙනවා. ලාභේ පාඩුවක් තියෙනවා. ඍණ 0.02ක පාඩුවක් තියෙනවා. ඒතර මේක තමයි තියෙන අවදානම. අවදානම පැහැදිලිද? අවදානම පැහැදිලිද? අවදානම පැහැදිලිද? ඒතර මේ ඉන්ට්‍රස්ට් රේට් ආබිට්‍රාජ් එක අවදානමක් මත වෙන්නේ කොහොමද? මොන අවදානමක් මත වෙන්නේ? අර වැඩිපුර පොලි අනුපාතිකයක් තියෙන රටේ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වුණොත් මේ ගනුදෙනුවෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන් නේද? එහෙම නේද? එහෙම නේද? එහෙමද නැද්ද? තේරුණාද නැද්ද? මේ පාඩුවක් සිද්ධ වෙච්ච ආකාරය පැහැදිලිද? පාඩුවක් වෙච්ච විදිය තේරුණාද නැද්ද? අවසන්. ඇත්තට පාඩුවක් වෙන්න පුළුවන් විදිය කොහොමද? අර වැඩිපුර පොලි අනුපාතයක් තියෙන රටේ විනිමය අනුපාතිකයේ අවප්‍රමාණනොත් විශාල වශයෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලිද නැද්ද? පැහැදිලි නේද? අපි ඉගෙන ගත්තේ ඒ වගේම ආබිට්‍රාජ් කියන එක හැමදාම තියෙන්න පුළුවන්ද? හැමදාම මහරකම රුපියල් 20යි පිටකුරු රුපියල් 10යි තියෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. හැමදාම තියෙන්න බෑ නේද? මොකද හැමෝම ගිහලා පිටකොටුවෙන් ගද්දි පිටකොටුවේ විල ගණන් ඉහළ යනවා නේද? හැමෝම ගිහලා මහරගමේ ගණන්ද්දි මහරගම විල ගණන් පහළ ගිහලා මේ දෙක අන්තිමාරේ සමතුලිත වෙන්න ඕනේ නේද? එහෙම නේද? එහෙම නේද? ඔව්. හරි. එහෙමනම් කල්පනා කරලා කියන්න බලන්න මෙයාට මේ අවදානම මග අරව ගන්න මොකද්ද කරන්න පුළුවන්? මේ විදේශීය ආයෝජකයාට අවදානම මග අරව ගන්න මොකද්ද කරන්න පුළුවන්? ඉතින් කිවිසුම් කොට මොකද කරන්නේ අපි ඉගෙන ගත්ත දේවල් වලින් මොකද කරන්න පුළුවන් ඉදිරි කිවිසුම් කොට එන්න පුළුවන් ඉදිරි කිවිසුම් කොට එළඹුණොත් මෙන්න මේ අවදානම මග අරව ගන්න පුළුවන් නේද අපිට උම ඉදිරි කිවිසුම් කොට ආවා 105 ගන්න අවුරුද්දක් අවසාන 105 වෙනින් උමාරු කරලා ඉදිරි කිවිසුම් කොට ආවා දැන් ලාභ කීයද 105 ඉදිරි කිවිසුම් කොට ආවා දැන් ලාභ කීයද 0.03
එකසිය දහය වැදීම එකසිය පහ කිය දෙන්න. එකසිය දහය එකසිය පහ හැමදෙත්. එනසම් බිඳුවයි හතරයි. එනසම් බිඳුවයි හතරයි හතරනේ. ඔව්. එනසම් බිඳුවයි හතරයි හතර. දැන් ලාභය කියන්නේ. බිඳුවයි දෙකයි හතරක ලාභයක් තියෙනවා නේද? ग्राणट वाडा වෙනසක් බෑ ෆෝවර්ඩ් රේට් එක නවත්ත පස්සේ වෙනද පුරව එල්කේආර් තව වැඩි එල්කේආර් තව වැඩි වුණත් එයාට මේ ගානටම ගන්න පුළුවන් නේද ෆෝවර්ඩ් රේට් එක නිසා ඔව් දැන් විදේශ විනිමය අවධානමක් තියෙනවා කලින් තත්ත්වයට සාපේක්ෂව දැන් අවධානමක් තියෙනවා නෑ අවධානමක් නෑ මෙයාට දැන් අවධානමක් නෑ ඉතින් මේකට තමයි covered interest rate arbitrage කියලා කියන්නේ ආවරණිත පොලි අනුපාතික arbitrage කියන්නේ අවදානමින් තොර ලාභ ලැබීම කියන්නේ මේකට ආවරණිත පොලි අනුපාතික අවදානමින් තොර ලාභ ලැබීම කියලා කියන්නේ මොකක්ද ලාභ ලැබීම කියලා කියන්නේ මොකක් මේකට ඉතින් covered කියන්නේ මොකක්ද නිකන් interest rate arbitrage කිව්වොත් මොකද්ද කියන්නේ අපි නිකන් interest rate arbitrage කියලා කිව්වොත් මොකද්ද අපේ උත්තරේ මොකද අපේ උත්තරේ නිකන් ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රාජ් කිව්වොත් මොකද උත්තරේ? පොලි අනුපාත අඩු රටෙන් ණයට අරගෙන පොලි අනුපාතික වැඩි රටක ආවිෂණය කිරීම තමයි ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රාජ් කියලා කියන්නේ. හැබැයි මේ කවර්ඩ් ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රාජ් කියලා කියන්නේ මොකක්ද? ඉන්ටරෙස්ට් රේට් ආබිට්‍රාජ් එක කරද්දී තියෙන අවධානමක් ඒ තමයි විදේශ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම. ඒ අවධානම මගහරවා ගැනීම සඳහා ඉදිරි ගිවිසුමක් ඇති කරගත්තොත් ඒකට තමයි කියන්නේ covered interest rate arbitrage කියලා. දැන් පැහැදිලිද මේ වාක්‍ය දෙකේ තේරුම? වාක්‍ය දෙකේ තේරුම පැහැදිලිද? පැහැදිලි සර්. ප්‍රමේය තමයි ලෝක සිද්ද වෙයි. හැම සිස්ටම් එකකම අඩු පොලි අනුපාතික තියෙන රටෙන් අරගෙන වැඩි අනුපාතික තියෙන රටේ ආයෝජනය කරන එක තමයි කරන්නේ. මනං ත්‍රිලංග ප්‍රශ්න දෙකියොත් නාමික විනිමය අනුපාතිකය සහ මූර්ත විනිමය අනුපාතිකය කියන එක අහනවා නේද ඊළඟ ප්‍රශ්න දෙකියොත් ස්ලයිඩ් එකට ගියොත් ආය අපේ ඊළඟ ප්‍රශ්නයකම අහන ස්ලයිඩ් එක පේනවද නේද මඩෝ ස්ලයිඩ් එක පේනවද ඔව් සර් හරි එහෙනම් නාමික විනිමය අනුපාතිකයක් කියන්නේ මොකද්ද නොමිනල් එක්ස්චේන්ජ් රේට් එකක් කියලා කියන්නේ මොකද්ද නාමික විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ නාමික විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් හා හුවමාරු වෙන අනුපාතයට තමයි නාමික විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ නොමිනල් එක්ස්චේන්ජ් රේට් එකක් කියලා කියන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් හා හුවමාරු වෙන අනුපාතයට. එහෙමනම් මූර්ත විනිමය අනුපාතික කියන්නේ මොකක්ද? රියල් එක්ස්චේන්ජ් රේට් එකක් කියන්නේ මොකක්ද? රියල් එක්ස්චේන්ජ් රේට් එක කියලා කියන්නේ එක් රටක බාණ්ඩ තවත් රටක බාණ්ඩ හා හුවමාරු වෙන අනුපාතයට තමයි රියල් එක්ස්චේන්ජ් රේට් එකක් කියලා කියන්නේ. පැහැදිලිද දැන් මේ දෙකේ වෙනස? වෙනස පැහැදිලිද? වෙනස පැහැදිලිද ඇත්තටම වෙනස පැහැදිලි නැද්ද මූර්ත සහ නාමික විනිමය අනුපාතිකයන් දෙක අතර වෙනස පැහැදිලිද නැද්ද පැහැදිලි නේද පැහැදිලිද නැද්ද
අවන්න උත්තර නැහැනේ කාගේවත් නේද පීතර ප්‍රශ්න ටික කරලා තියෙන වෙන ඊළඟ පාඩමට යමු අද පාඩම යොත් පන්න පාඩම අපි ගිය සතියේ කතා කරා ඉදිරි විනිමය අනුපාත ගිවිසුමක් ගැන ඉදිරි විනිමය අනුපාත ගිවිසුමේදී ප්‍රශ්නේ මොකක්ද අපි කලින් කතා කරා ඉදිරි විනිමය ගිවිසුමකට આવොත් තියෙන ප්‍රශ්නේ මොකක්ද අපි අර INR ප්‍රශ්න දැක්කා නේද අර INR 105කට ඩොලර්ස් කොච්චරද කියන එක මොකක්ද තියෙන ප්‍රශ්න මොකක්ද තියෙන ප්‍රශ්න ගිවිසුමට එළඹුණ කෙනාට එළඹිලා තියෙන ඉදිරි ගිවිසුමට වඩා වාසියක් වුණත් ඒ වාසිය ගන්න විදිහක් නැහැ වාසියක් වාසිය ගන්න පුළුවන් අවාසියක් වෙන්න පුළුවන් නේද වෙළඳපොළ ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ක්‍රම තිබ්බත් අර කලින් එකඟ වෙච්ච ගාන තමයි ගන්න වෙන්නේ නේද ඒ නිසා ඉදිරි විනිමය ගිවිසුමකදී තියෙන ප්‍රශ්නේ තමයි වාසියක් වෙන්නත් පුළුවන් අවාසියක් වෙන්නත් පුළුවන් තමයි ඒක තියෙන ප්‍රශ්නේ අද පාඩමට આવොත් මේ පටන් කතා කරන ව්‍යුත්පන්න උපකරණ කියන පාඩම ඩෙරිවේටිව්ස් කියන එක ත්‍රිව්‍යුත්පන්නයක් නිර්වචනය කරොත් කිසියම් උපකරණයක වටිනාකම තවත් වත්කමක් පදනම් කරගෙන එනවා නම් ඒකට තමයි ව්‍යුත්පන්න කියලා කියන්නේ ඩිරයිව් වෙනවා කියලා කියන්නේ ඒ වගේ දේ. කිසියම් උපකරණයක වටිනාකම තවත් වත්කමක් මත පදනම් වෙනවා නම් ඒකට තමයි ඩෙරිවේටිව්ස් එහෙම නැත්නම් ව්‍යුත්පන්න කියලා කියන්නේ. එතන මේ අර වත්කම් වලට උදාහරණ තමයි කොටස් විනිමය පොලි අනුපාත බාණ්ඩ සම්බන්ධ ව්‍යුත්පන්න උපකරණ තියෙනවා. ඉතින් මෙතනදී බාණ්ඩ කියලා හඳුන්වන්නේ රත්තරන්, ඔයිල් වගේ දේවල් තමයි බාණ්ඩ හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ තමයි තියෙන ව්‍යුත්පන්න උපකරණ වර්ග. මේවා තමයි ඉස්සරදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ව්‍යුත්පන්න උපකරණ ගත්තොත් එකත් ට්‍රිලියන 693ක් විතර ගණදුර වෙනවා ඒක අවුරුද්දකදී. එච්චර වැඩගත් වෙන්නේ නැහැ. ඊළඟ බලමු ව්‍යුත්පන්න අවශ්‍ය වෙන හේතු. ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න අවශ්‍ය වීමට හේතු දෙකක් තියෙනවා. එකක් අවදානම් අඩු කිරීම සඳහා අනිත් එක සමපේක්ෂණය. ප්‍රවදානම් අඩු කිරීම සඳහා ව්‍යුත්පන්න භාවිතා කරන අය තමයි අපනයනකරුවන්, ආනයනකරුවන්, ආයෝජකයන්. ඉතින් මේ පීමේ දැන් කලින් කතා කරපු උදාහරණේ ඉන්ට්‍රස්ට් රේට් ආබිට්‍රාජ් කතා කරා නේද? ඉතින් ආයෝජක කරදී අවදානම් අගරගත්ත එයා ඉදිරි විනිමය ගිවිසුමකට එළඹීමෙන් නේද? ඒ නිසා ව්‍යුත්පන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා අවදානම් අඩු කරන්න සහ සමපේක්ෂණයට. අවදානම් අඩු කරන පාර්ශවය ගත්තොත් අපනයන කරුවන් ඉන්නවා ආනයන කරුවන් ඉන්නවා ආයෝජකයන් ඉන්නවා එහෙනම් සමපේක්ෂණය කියන්නේ මොකක්ද මොකද්ද මේ සමපේක්ෂණය කියලා කියන්නේ මොකද්ද මේ සමපේක්ෂණය කියලා කියන්නේ සමපේක්ෂණය කියලා කියන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් මොකක් හරි ගනුදෙනුවක් කරොත් එයාට තමයි සමපේක්ෂකයා කියලා කියන්නේ සමපේක්ෂකගේ ප්‍රධාන අරමුණ තමයි ලාභ ලැබීම නමුත් අවදානම් අඩු කරන අයගේ අඩු කිරීමට එන අයගේ අරමුණ තමයි යාගේ තියෙන අවදානම් අඩු කර ගැනීම. මොකද සම්පේක්ෂකයා බලාපොරොත්තු වෙන සෑම විටම ව්‍යුත්පන්න උපකරණ භාවිත කරලා ලාභ ලබන එක තමයි යාගේ බලාපොරොත්තු. ඒතර එක තමයි අනිත් කාර්ය. ත්‍රිවිධපන උදා ගන්න පුළුවන් ආකාර අපි කතා කරා අවදානම් අඩු කරන්න භාවිත කරන්න පුළුවන්, සම්පේක්ෂණයට භාවිත කරන්න පුළුවන්. අවදානමෙන් තොර ලාභ සුරක්ෂිත කර ගැනීමට භාවිත කරන්න පුළුවන් මේ අපි කතා කරපු දේ. ඉන්ට්‍රස්ට් රේට් ආබිට්‍රාජ් එක වගේ තැනකදී භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වගකීමකදී ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. ඒ වගකීමකදී ස්වරූපය වෙනස් කරනවා කියලා කියන්නේ ස්ථිර ආදායම් සහිත සුරකුම් ස්ථිර ආදායම් ශක්තියන බොන්ඩ් එකක් විචලන ආදායමක් සහිත බොන්ඩ් එකක් බවට හරවන්න පුළුවන් ව්‍යුත්පන්න භාවිත කළා. අපි ඒක කතා කරන ඉස්සරහදී මේ තමයි ව්‍යුත්පන්න උදාගත හැකි ආකාරය. අනිත් එක තමයි ව්‍යුත්පන්න කියන එක බොහෝ පරිස්සමෙන් භාවිත කරන්න ඕනේ. මොකද විශාල වශයෙන් ලාභ වෙන විශාල වශයෙන් පාඩු සිද්ධ වෙන්නත් පුළුවන් ව්‍යුත්පන්න උපකරණ භාවිත කරන්න යද්දී. ඒ වගේම අත්දැකීමෙන් තොර කුඩා ආජකන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. නැත්නම් විශාල කල්පනික වටනාකෙමින් යුක්තයි ප්‍රතිපාර්ශව දානම් සහිත. මොකද මේ ප්‍රතිපාර්ශව දානම කියලා කියන්නේ කියලා ඊපස්සේ කතා කරමු. උදාහරණයක් විදිහට ප්‍රතිපාර්ශව දානම ගත්තොත් ඉදිරි විනිමය ගිවිසුමක් ගත්තොත් ප්‍රතිපාර්ශව අවදානම කියලා කියන්නේ ගිවිසුම කල්පිරණ දවසේදී එක් පාර්ශවයක් ගිවිසුම ක්‍රියාත්මක කරද්දී අනිත් පාර්ශවය ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඒ නිසා අර ගිවිසුම ක්‍රියාත්මක කරන පාර්ශවයට අවදානමක් මතුවෙන්න පුළුවන්. ඒකට තමයි ප්‍රතිපාර්ශව අවදානම කියලා කියන්නේ. පැහැදිලිද? මොකද ප්‍රතිපාර්ශව අවදානම කියලා කිව්වේ එහෙනම්?
එක් පාර්ශවයක් ගිවිසුම ක්‍රියාත්මක කරද්දී අනිත් පාර්ශවයක් ගිවිසුම ක්‍රියාත්මක කරනවා. එතෙන්දී මතුවන අවධානය වල තමයි ප්‍රතිපාර්ශව අවධානම කියලා කියන්නේ ව්‍යුත්පන්න උපකරණ වල අවධානම තියෙනවා. ତେର මේ ව්‍යුත්පන්න උපකරණ වර්ග කරන්න පුළුවන් අවධානම අනුව පොලි ව්‍යුත්පන්න තියෙනවා, භාණ්ඩ ව්‍යුත්පන්න තියෙනවා, ඉනිකම් ව්‍යුත්පන්න තියෙනවා, විදේශ විනිමය ව්‍යුත්පන්න තියෙනවා, ණය ව්‍යුත්පන්න තියෙනවා. ත්‍රිව්‍යුත්පන්න උපකරණ වර්ග කරන්න පුළුවන් ඉදිරි ගිවිසුම් තියෙනවා, හෝමාර ගිවිසුම් තියෙනවා, මනාප ගිවිසුම් තියෙනවා, අනාගත ගිවිසුම් තියෙනවා. ඊට මේ ව්‍යුත්පන්න වල දැන් තවත් අපි එකක් ඉගෙනගෙන අවසන් කරා. ඒ තමයි ඉදිරි විනිමය ගිවිසුම්. ඊළඟ ගිවිස් වර්ග තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ මනාප ගිවිසුම්. ඊට ඉදිරි ගිවිසුමක් ගත්තොත් තියෙන ප්‍රශ්නේ තමයි ගිවිසුම කල්පන දවසේදී අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. වා කැමති වුණත් අකමැති වුණත් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක නිසා තමයි එකට කියන්නේ වගකීමක් තියනවා කියලා. ඒත් ඉදිරි ගිවිසුමක පාර්ශවයන් දෙන්නෙක් ඉන්නවා. විකුණන එක නැහැ නම් මිලදී ගන්න එක නෝ. එක නැහැ ඉන්නවා. ඒතර ගිවිසුම කල්පිනන දවසේදී කැමති වුණත් අකමැති වුණත් මේ දෙපාර්ශවයම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඉදිරි ගිවිසුම් වල. නමුත් මනාප ගිවිසුම් වල තියෙන විශේෂත්වය තමයි මනාප ගිවිසුම් වල ඒ වගකීම මනාප ගිවිසුම මිලදී ගන්න ආයට හැමතිස්සෙම තියෙන අයිතිය. මොකද්ද මේ අයිතිය? මේකද්ද මේ වගකීම කියලා අපි පස්සේ කතා කරමු. වාටි මෝටර රථ රක්ෂණ දැකලා තියෙනව නේද? මෝටර රථ රක්ෂණයකදී මොකද වෙන්නේ? කාට හරි පැහැදිලි කරන්න පුළුවන්. මෝටර රථ රක්ෂණයකදී මොකද වෙන්නේ? මෝටර රක්ෂණයක් ගත්තොත් මොකද වෙන්නේ? රක්ෂණ ආවරණය ගෙවුවොත් තමයි ඒකේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ. රක්ෂණ ආවරණය මොකද කරොත්ද? රක්ෂණ ආවරණය ඕ මොකක්ද? රක්ෂණ ආවරණයට අදාළ මුදල ගෙවුවොත්. අපි ඒක මෝටර රක්ෂණයක් ගත්තා කියලා. මෝටර රක්ෂණයක් ආරම්භයේදී මොකද කරන්නේ? රක්ෂණ සමාගම රැ මොකද කරන්නේ? ප්‍රීමියම් එකක් ගෙවන්න ඕනේ නේද? දැන් වාරිකයක් ගෙවන්න ඕනේ රක්ෂණය ඔක්කොම ආරම්භ කරද්දි නේද? ආරම්භයේදී මෝටර රක්ෂණයක් ගත්තොත් අපි වාරිකයක් ගෙවන්න ඕනේ රක්ෂණ ආයතනය. ඊට පස්සේ රක්ෂණ හිමිකම් ගන්නෙ කොහොමද? මෝටර රක්ෂණයක හිමිකම ගන්නෙ කොහොමද? වෙනම අපි වාහනයක තමයි මෝටර රක්ෂණය ගත්තේ. අපිට ඕන නම් ක්ලේම්ස් ගන්න පුළුවන්, ඕන නම් ක්ලේම්ස් නොගෙන ඉන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම ක්ලේම්ස් ගන්න ඕනේ. අවශ්‍යතාවයක් තියෙනවද? නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ නේද? මට ඕන නම් ක්ලේම් එක ගන්න, මට ඕන නම් ක්ලේම් එක නොගෙන ඉන්න පුළුවන් නේද? ඉතින් මගේ වාහනේ හැප්පුණා. හැප්පුණාට පස්සෙත් මට ඕන නම් ක්ලේම් එක ගන්න පුළුවන්, මට ඕන නම් ක්ලේම් එක නොගෙන ඉන්න පුළුවන් නේද? මොකද නෝ ක්ලේම් බෝනස් එක එහෙම දිහා බලලා ඕන නම් ක්ලේම් එක ගන්නවා, ඕන නැත්නම් ක්ලේම් එක නොගෙන ඉන්න පුළුවන් නේද? එහෙම නේද මෝටර රථ රක්ෂණයක වෙන්නේ? ඔව් සර්. එහෙම නේද? ඔව්. එහෙනම් මෝටර රථ රක්ෂණ ඔප්පු හිමියර දෙන්නේ මොන වගේ දෙයක්ද? වගකීමද අයිතියක්ද? අයිතියක්. අයිතියක්. අයියට අයිතියක් තියෙනවා කියලා කියන්නේ. ඕන නම් ක්ලේම් එක ගන්නවා, ඕන නැත්නම් ක්ලේම් එක නොගෙන ඉන්නවා නේද? ත්‍රේකර තමයි අයිතිය කියලා කියන්නේ. නමුත් රක්ෂණ සමාගම පැත්තේ මොකද තියෙන්නේ? බැරි වෙලා තම ක්ලේම් එක ඉල්ලුවොත් රක්ෂණ සමාගමන කියන්න බලද්ද මට බෑ කියලා? වගකීමක් තියෙනවා. රක්ෂණ සමාගම මම ඉල්ලුවත් අනිවාර්යයෙන්ම ක්ලේම් එක ගෙවන්න ඕනේ නේද? එහෙම නේද? එයාට බෑ කියන්න පුළුවන්ද? රක්ෂණ සමාගමට කොයි වෙලාවකවත් ක්ලේම් එක බෑ කියන්න බෑ. මොකද රක්ෂණ ඔප්පු හිමියා ඉල්ලුවොත් එයා ගෙවන්න ඕනේ. එහෙනම් රක්ෂණ සමාගමර තියෙන වගකීමක් රක්ෂණ ඔප්පු හිමියාට තියෙන අයිතිය. ඒත් අයිතියයි වගකීම අතර වෙනස තේ පැහැදිලිද? වෙනස පැහැදිලිද නැද්ද? පැහැදිලිද? අයිතිය කියන්නේ ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරලා ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඒකට තමයි අයිතිය කියලා කියන්නේ. ඒතර වගකීම කියන එකේ තේරුම තමයි අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි කියන එක. ඒතර ඉදිරි ගිවිසුම් ගත්තොත් අපි මෙතෙක් කතා කරේ ඉදිරි ගිවිසුම් ගත්තොත් කල්පිරෙන දවසේදී අනිවාර්යයෙන්ම ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ නිසා ඉදිරි ගිවිසුම් ගත්තොත් මිලදී ගන්නා පාර්ශ්වයට සහ විකුරණ පාර්ශ්වය කියන දෙපාර්ශ්වයටම තියෙන්නේ වගකීමක්. වගකීමක් කියන එකේ තේරුම කැමැති වුණත් අකමැති වුණත් ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුමයි.
නමුත් අයිතියක් තියෙද්දී ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරනවා ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන්. ඒතර අයිතියයි වකිම අතර වෙනස පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් මනාප ගිවිසුම වල තියෙන විශේෂත්වය තමයි අර රක්ෂණ ඔප්පු හිමියා වගේ අර මොඩරත රක්ෂණ ඔප්පු හිමියා වගේ මනාප ගිවිසුම මිලදී ගන්න පාර්ශවයට තියෙන්නේ අයිතියක් විතරයි. වගකීමක් නැහැ. ඒතර මොඩර වර්ත රක්ෂණ ඔප්පු හිමියා වගේමයි. මනාපයක් මිලදී ගන්න එක්කනට පුළුවන් ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න ඕනනම් ගිවිසුම ක්‍රියාත්මක නොකර ඉන්නත් පුළුවන්. ඒතර යාට අර අනිවාර්යෙන් ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුයි කියලා දෙයක් නැහැ. මනාප ගිවිසුවක් නිර්වචනය කරොත් ඊට කලින් අපි නිර්වචනය කරන්න බලමු ඉදිරි ගිවිසුවක් නිර්වචනය කරන්න කොහොමද? කාට හරි කියන්න පුළුවන්. කොහොමද ගිය සතේ ඉදිරි ගිවිසුම නිර්වචනය කරේ? කොහොමද ඔකට ඉදිරි ගිවිසුම නිර්වචනය කරේ? කොහොමද කරේ? කිසියම් නිශ්චිත දිනයකදී නිශ්චිත එකඟ වූ අනුපාතයකට නිශ්චිත ප්‍රමාණයක විදේශ විනිමය හොවාරු කර ගැනීම. ඉදිරි ගිවිසුම් කියන එක විදේශ විනිමය සඳහා විතරක් නෙමෙයි ඕනම දෙයක් සඳහා ඇති කර ගන්න පුළුවන්. කොටස් සඳහා ඇති කර ගන්න පුළුවන්, භාණ්ඩ සඳහා ඇති කර ගන්න පුළුවන්, පොලි අනුපාතික සඳහා ඇති කර ගන්න පුළුවන්. ඉදිරි ගිවිසුම් කියන එක අපි විදේශ විනිමය පාඩමත් එක්ක කතා කරාට ඉදිරි ගිවිසුම් ඕනම දෙයක් සඳහා ඇති කර ගන්න පුළුවන්. මොකට කියලා ඇති දැන් කෘෂිකර්මයේ හාල් සඳහා ඇති කර ගන්න පුළුවන්. මන් තා කෙනෙක් එක ගිවිසුමට එනවා තව මාස 3කින් හාල් කිලෝ එකක් 100 බෙගින් මිලදී ගන්න. ඒතර මට වෙළඳපොලේ කීයක් වුණත් හාල් කිලෝ එකක් 100 ගානේ මට ගන්න පුළුවන්. මේ වගේ ඕනම උපකරණ ඕනම අර වත්කමක් සම්බන්ධයෙන් ඉදිරි ගිවිසුම් ඇති කර ගන්න පුළුවන්. මම ඉදිරි ගිවිසුම නිර්වචනය කරන්නේ කොහොමද? කිසියම් අනාගත දිනයකදී නිශ්චිත මුදලකට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමට හෝ විකිණීමට ඇති කර ගන්නා ගිවිසුම් කර තමයි ඉදිරි ගිවිසුමක් කියලා කියන්නේ. පැහැදිලිද? කිසියම් අනාගත දවසකදී නිශ්චිත මුදලකට කිසියම් වත්කමක් මිලට ගැනීමට හෝ විකිණීමට ඇති කර ගන්නා ගිවිසුම් කර තමයි ඉදිරි ගිවිසුමක් කියලා කියන්නේ. ඒ වගේම මනාප ගිවිසුමක් නිර්වචනය කරොත් කිසියම් අනාගත දිනයකදී නිශ්චිත මුදලකට කිසියම් වත්කමක් මිලට ගැනීමට හෝ විකිණීමට ඇති කර ගන්නා ගිවිසුමක් තමයි මනාප ගිවිසුමක් කියලා කියන්නේ. ඒතර නිර්වචනයේ පැත්තෙන් ගත්තොත් දෙකම සමානද අසමානද? නිර්වචනයේ පැත්තෙන් ගත්තොත් දෙකම සමානයි. අපි මේකත් ඇති කරගන්නේ කිසියම් අනාගත දවසකදී නිශ්චිත මුදලකට කිසියම් දෙයක් මිලට ගැනීමට හෝ විකිණීමට තමයි ගිවිසුමක් ඇති කරගන්නේ. ඒ වගේ මම කලින් දවසේ කිව්වා ඕනම වත්කමක් මිලදී ගන්නා පාර්ශවයේ කෙටියෙන් හඳුන්වනවා මොකක් කියලා. මොන පාර්ශවය කියලාද කියන්නේ? ඕනම වත්කමක් මිලදී ගන්නා පාර්ශවය අපි හඳුන්වනවා කවුරු කියලාද? ජනතා දිගු පාර්ශවය අපි අර විදේශීය පාඩමේදී ඉගෙන ගත්තා ලොන් කියලා. ඕනම වත්කමක් පිළිදී ගන්නා පාර්ශවය අපි හඳුන්වනවා දිගු පාර්ශවයේ හැටියට. ඒ වගේම ඕනම වත්කමක් විකුණන පාර්ශවය අපි හඳුන්වනවා කෙටි පාර්ශවයේ හැටියට. ඒතර සෙලර්ස්ලා කෙටි, බයර්ස්ලා ලොන් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේ විස්පන්න කියන එක අපි chart එකකට ගියොත්, board එකට ගියොත් ආයෙත් බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද නැත්ද? පේනවා සර්. මේ chart එක අඳගන්න. අතර මේ chart එක දන්නවා නම් මනාප ගිවිසුම් සම්බන්ධව ඕනම ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන්. මනාප ගිවිසුම් ගත්තොත් ඔප්ෂන්ස් තමයි මනාප ගිවිසුම් කියලා කියන්නේ. ඔප්ෂන්ස් වල පාර්ශවයන් දෙන්නෙක් ඉන්නවා. එන්නේ නේ. ඔප්ෂන්ස් ගත්තොත් මනාප ගිවිසුම් ගත්තොත් පාර්ශවය දෙන්නෙක් ඉන්නවා. මනාප ගිවිසුම් මනාප ගිවිසුම් මිලදී ගන්නා පාර්ශවයෙන් ඉවගේ ඉන්නවා මනාප ගිවිසුම් විකුණන පාර්ශවයෙන්
සාපේ ගිරසුම් ගත්තොත් පාර්ශ්ව කීයක් ඉන්නවද? දෙකක් ඉන්නයි. අවද පාර්ශ්ව දෙක? මනාප ගිරසුම් දී ගන්නා පාර්ශ්වය මනාප ගිරසුම් විකුණන පාර්ශ්වය. ඉතින් ඉදිරි ගිරසුම් ගත්තත් මොකක්ද ඉබතත්? ඉදිරි ගිරසුම් වල පාර්ශ්වයන් කීයක් හිටියද? පාර්ශ්වයන් දෙකයි. දෙකයි. අවද ඉදිරි ගිරසුම් මිලදී ගන්නා පාර්ශ්වය ඉදිරි ගිරසුම් විකුණන පාර්ශ්වය හැටියට පාර්ශ්වයන් දෙන්නේ හිටියද? මේකේ ගත්තත් क्रियात्मक वाक्य में तीन के तेरु मगर कहमत उन्हें ताके में जुना गिरसुम अनिवार्य में स्टेप ले युद्ध ने किरण वाक्य में किए ने के तेरु मेकर इधर एक गिरसुम कुनाना तीन बताते मगर मेकर इधर एक गिरसुम कुनाना मेरे पार्श्व उन्हें तेरे मगर वाक्य में तेरे इधर एक गिरसुम ही माना आप गिरसुम में नस्ते नहीं तेरे मेकर मन को आगे मोटर तो रक्षण है खास समान है මොඩරාත රක්ෂණ ඔප්පු හිමියන් තමයි මේ ඉන්නේ එතන මොඩරාත රක්ෂණ සමාගම තමයි මේ මෙයාට අයිතියක් නඩ වක්කීමක් තියෙනවා එතකොට මේ ගිවිසුම ගත්තොත් එක පාර්ශවයකට වාසියකුත් තව පාර්ශවයකට වාසියකුත් තියෙනවා නේද එහෙම නේද එක පාර්ශවයකට වාසියක් තියෙනවා අනිත් පාර්ශවයකට වාසියක් තියෙනවා නේද එහෙම නේද එක්කෙනෙක්ට අයිතියක් තියෙද එක්කෙනෙක්ට වක්කීමක් තියෙනවා ඒ කියන්නේ එක් පාර්ශවයකට වාසියක් තියෙනවා නේද एक कनेक्ट तो वासी एक तीनों दिन है तीनों नहीं ये वाला ग्यूसुम ऐतिहासिक रगाने पुलवा एक कनेक्ट तो वासी एक पे ना तवात कनेक्ट तो वासी एक पे ना ग्यूसुम ऐतिहासिक रगाने पुलवा मीनस ये हमें ग्यूसुम वाट ऐ द हाल बना को ऐ द है हमें ग्यूसुम वाट वो आ क्या मुझे मेरा ग्यूसुम ऐतिहासिक रगा अरे मोटर रात रक्षण समागम पहनते ही दोस्त मोटर रात रक्षण समागम उन्हें मत इससे मत ही नवासी एक नहीं क्लेम मैं किल्लू एक केवल नोने मत इससे अरे मोटर रात रक्षण समागम है मत इससे क्या मत ही देवा यूज़ हो मल्टे क्या मत ही दाख मत ही मैं पार्श्वन देना समाग है नहीं मैं आठ मत इससे वासी एक तीर मैं आठ කැමතිද නැද පුරන්ද වේද කියලා නෙමෙයි මේවා කිසිම ඇති කරගන්නවා කැමතිද අකමැතිද කැමති හැබැයි ගිවිසුමට මේ රිස්ක් එකට ගන්නානේ මේ පාර්ෂයත් මෙයා අකමැති මෙයා කැමති රේන්සා මේ දෙන්නා සමාන කරන්න ගිවිසුම ආරම්භ කරන දවසේදීම මනාප විලදී ගන්නා පාර්ෂවය මනාප විකුරණ පාර්ෂවයට ගෙවීමක් කරන්න මනාප ගිවිසුම මිලදී ගන්නා පාර්ශවය
මනාප ගිවිසුම් විකුණන පාර්ශවයට ගිවිසුම් ආරම්භයේදීම ගෙවීමක් කරනවා. ඒකට අපි කියනවා අතිරික්ත ගෙවීම කියලා. පැහැදිලිද? පැහැදිලි නැද්ද? තේරුණාද නැද්ද? පැහැදිලි සර්. මේක අර මෝටර තරක්ෂණයක් හා සමාන නේද? ඔව් සර්. මෝටර තරක්ෂණයක් ගද්දී ආරම්භයේදීම අපි ගෙවීමක් කරනවා නේද? ඒහා සමානයි මනාප ගිවිසුම් කියන එක. එතකොට මේ අයිතිය කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපිට මේ හම්බෙන අයිතිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මනාප ගිවිසුම පිළිදී ගත්තොත් අපිට අයිතියක් හම්බෙනවා කියලා. මේ අයිතිය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි වක්කමක් මිලදී ගැනීමේ අයිතියක් හම්බෙන්න පුළුවන්. අයිතියක් තමයි වත්කමක් මිලදී ගැනීමේ අයිතියක් වාට හම්බෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තොත් වත්කමක් විකිණීමේ අයිතියක් හම්බෙන්නත් පුළුවන්. ඊටමයි අයිතිය අපි කැලේ කොටස් දෙකකට බෙදුවා නේද? එකක් වත්කමක් මිලට ගැනීමේ අයිතියක් හම්බෙන්න පුළුවන්, එක්ක වත්කමක් විකිණීමේ අයිතියක් හම්බ වෙන්න පුළුවන්. පැහැදිලිද? වක්කමක් මිලදී ගැනීමේ අයිතියක් හම්බුනොත් ඒවට අපි කියනවා කෝල් ඔප්ෂන් කියලා. වක්කමක් මිලදී ගැනීමේ අයිතියක් හම්බුනොත් අපි කියනවා කෝල් ඔප්ෂන්, එහෙම නැත්නම් ගැනුම් මනාප කියලා කියනවා. ඊට මේ අපි කතා කරන දිගු පාර්ශවය නේද? දිගු පාර්ශවය නිසා මෙහෙට අපි කියනවා ලොං කෝල් කියලා. දිගු මෙනු මනාප කියලා කියනවා. වත්කමක් විකිණීමේ අයිතියක් හම්බුනොත් ඒවට කියනවා ෆුඩ් ඔප්ෂන් කියලා. අපි මෙතන ලොං කින්දා ලොං ෆුඩ් ඔප්ෂන් කියලා කියනවා. අපි දිගු විකුරුම් මනාප කියලා කියනවා. ତେଣୁ මනාප ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් නේද? අපි ආයෙ කතා කරන්නේ කොටස් දෙකක්. අපිට හම්බෙන අයිතිය අපි අයිතියේ කොටස් දෙකකට බෙදුවා. වත්කමක් මිලට ගැනීමේ අයිතිය සහ වත්කමක් විකිණීමේ අයිතිය කියලා. ඒක වත්කමක් මිලට ගැනීමේ අයිතියක් හම්බුනොත් ඒකට අපි කියනවා කෝල් ඔප්ෂන්. වත්කමක් විකිණීමේ අයිතියක් හම්බුනොත් ඒකට අපි කියනවා පුට් ඔප්ෂන් කියලා. පැහැදිලිද කෝල් ඔප්ෂන් සහ පුට් ඔප්ෂන් කියන එක? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. ඊට මේ අයිති. ඒ වගේම වත්කීම කියන එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අයිතිය වගේම වක්කීමත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තව වක්කම මිලදී ගැනීමේ වක්කීමක් තියෙනවා. ඊළඟට වක්කම විකිණීමේ වක්කීමක් තියෙනවා. ඔගේ සිංහල අකුරු පැහැදිලි ඇති ඇති ඒ නිසා අහගන්න. වක්කීම කියන කොටස් දෙකයි වත්කමක් මිලට ගැනීමේ වක්කීම සහ වත්කමක් විකිණීමේ වගකීම හැටියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට දිගු ගැනුම් මනාප ගිවිසුමක් ගත්තොත් එයා මොකද කරන්නේ? එතන දිගු ගැනුම් මනාප උදාහරණයක් තමයි මම එකඟුණා තව මාස 3කින් ඩයලොග් කියන ශායක ඩයලොග් කියන ශායක රුපියල් 100ට ගන්න. ඒ ගැනුම් මනාපයක් කියන එක නේද? මං හදාගෙන මිලදී ගන්න. එතකොට දිගු ගැනුම් මනාපයක් මිලදී ගත්තොත් එයාට හම්බෙන අයිතිය මොකක්ද? කල්පනා කරලා කියන්න බෑ. දිගු ගැනුම් මනාපයක් මිලදී ගත්තොත් එයාට දෙන අයිතිය මොකක්ද? එයාට මොකද කරන්න පුළුවන්? දිගු ගැනුම් මනාපයක් ගත්තොත් එයාට මොකද කරන්න පුළුවන්? නැත් මම මේ උදාහරණ ගත්තොත් යා ගත්තත්
මාස 3කින් ඩයලොග් ෂෙයාරයක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට තමයි ජුසුමට ආවේ. එවනම් මෙහෙර තියෙන අයිතිය මොකක්ද? කඩ වැඩි නැහැ. තා මාස 3කින් ඊට පස්සේ වෙළඳපොලේ කීයක් වුණා? ඊට ඕන ඩයලොග් ෂෙයාරයක 100ට ගන්න පුළුවන් නේද? ඔව්. ආ ඕනනම් ගන්න පුළුවන් ඕනනම් ටොකෙන් ඉන්නත් පුළුවන් නේද? එහෙම නේද? ඒක පැහැදිලිද? ඒක පැහැදිලිද? පැහැදිලිද සර්? එහෙනම් මෙයා ඩයලොග් ෂෙයාර් එක ගන්න ගන්න මෙයා මිලදී ගන්න කිව්ව කවුරු හරි මෙයාට විකුණන්න ඕනේ නේද? මෙයාට තනියම මිලදී ගන්න පුළුවන් කවුරු හරි විකුණන්න නැත්තම් කවුරු හරි විකුණන්න ඕනේ නේද? අහන්නේ නේද? ආ. ධාරණ කැඩියට මම දැන් මොඩරේටර් රක්ෂණයක් අරගෙන ක්ලේම් එක ඉල්ලුවාට පස්සේ රක්ෂණ සමාගම මට ගෙවන්න ඕනේ නේද? එහෙම නේද? ඒ වගේ දැන් මට තියෙන අයිතිය තමයි මාස 3ක් ගියාට පස්සේ ඩයලොග් ෂෙයාරයක රුපියල් 100ට මම මිලදී ගන්න යනවා. මිලදී ගන්න යද්දී කවුරු හරි මට විකුණන්න ඕනේ. එහෙම නේද? කවුරු හරි මට විකුණන්න ඕනේ නේද? ඔව්. ඔව්. එන්නේ විකුණුනේ කරන්න තමයි. කියන්නේ මෙන්න මේ වාක්‍යය. මම මිලදී ගන්නවා මෙතන තියෙන මේ වාක්‍යය. මම මිලදී ගන්න කියනවා මෙයාට තියෙන වාක්‍යයක් මට විකුණන. දැන් මේකට අපි කියනවා ෂෝට් ඕල් ඔප්ෂන් කියලා. එටි ගැනුම් මනාව දිවසම් කියලා කියනවා මෙතන. එටි ගැනුම් මනාව. ඒ කෙටි ගැනුම් මනාව වෙන්නේ මම මිලදී ගද්දි මෙයා මට විකුණන්න ඕන නිසා. පැහැදිලිද ඒක? පැහැදිලි නේද? පැහැදිලි නේද? පැහැදිලි නේද? පැහැදිලි නේද? නැත්. හොඳ රා ගන්න මේක ඉතාවද ඒවා. හරි. ඊළඟට දිගු විකුණුම් මනාව. දැන් මම මේක ඉගෙන ගන්නවා. ඉති කරගන්න 3 month dialog share එකක් විකුණන්න දෙනවා රුපියල් 100. දැන් මම හොදන්නේ විකුණන්න. සෙල් රුපියල් 100. දැන් තත්ත්වය. දැන් මට ඕන මාස 3ක් ගියාට පස්සේ රුපියල් 100 බැගින් dialog share එකක් විකුණන්න පුළුවන්. මට විකුණද්දි කවුරු හරි මිලදී ගන්න ඕනේ නේද? නේද? මම විකුණුවද්දි කවුරු හරි ගන්න ඕනේ නේද මගේ? නේද? එහෙම නේද? මම විකුණාදී කවුරු හරි ගන්න ඕනේ නේද මගේ? නැත්නම්. ඔව්. මගෙන් ගන්න එක තමයි මේ. මේ සමීකරණ කියන ෂෝට් පුට් ඔප්ෂන්. නම් කෙටි විකුණුම් මනාප කියලා. පැහැදිලිද? මේ chart එක පැහැදිලිද? කෙදෙත් පොඩ්ඩක් හිතලා බලන්න. මේ හතර තමයි වෙදගත් exam එක. පැහැදිලිද නේද? ෆීලන්ස් අපි තවදුරටත් මේක කතා කරමු. දැනට මේ ටික හොඳට බලා ගන්න මේ chart එකේ. ඉතින් අපි මොකද කරේ? ඔප්ෂන් මනාප ගිවිසුම් ගත්තොත් ප්‍රධාන වශයෙන් උඩින් බෙදුව කොටස් දෙකකට මනාප ගිවිසුම් මිලදී ගන්න පාර්ශ්වය සහ මනාප ගිවිසුම් විකුණන පාර්ශ්වයට කොටස් දෙකකට බෙදුවා. ඉතින් මනාප ගිවිසුම් මිලදී ගන්න පාර්ශ්වයට අයිතියක් හම්බුණා. ඒ අයිතිය අපි නැවත කොටස් දෙකකට බෙදුවා වත්කමක් මිලට ගැනීම අයිතිය හෝ වත්කමක් විකිණීම අයිතිය කියලා. ඊළඟ මනාප ගිවිසුමක් විකුණන පාර්ශ්වයට වක්කීමක් තිබ්බා. ඒ වක්කීම අපි නැවත කොටස් දෙක කර බෙදුවා වත්කම් මිලට ගැනීම වක්කීම සහ වත්කමක් විකිණීමේ වක්කීම කියලා. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි මේක. ඉතින් මෙයා කරන දේට ප්‍රතිවිරුද්ධ දේ මෙයා කරන්න ඕන. පැහැදිලිද මේක? මේ chart එක පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. පැහැදිලි නැහැ. මම කට්ටිය ජීවිතේ පරිණත තර තමයි මම හිතන්නේ ගොඩක් අය මනාප ගිවිසුම් ඉගෙන ගන්න නේද? මෙතන කාලේ ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. පැහැදිලි නැහැ මෙච්චර. ඉගෙනගෙන තියෙනවා මෙතන කාලේ. නැහැ සර්. කවන්නේ අපි ඊළඟට තියෙනවා. නැහැ සර්. අපි ඊළඟ සතියේ නැවත කතා කරමු. මොකද වන්දන මේක පොඩ්ඩක් අමාරුයි කියලා. මොකද ඉස්ලාම් ඉගෙන ගන්න ටිකක් අමාරුයි. නමුත් මේ chart එක පොඩ්ඩක් ඔලුවේ තියාගන්න. එතකොට ඕන දෙයක් හදා ගන්න පුළුවන්. මේ chart එක පොඩ්ඩක් ලියා ගන්න නැති නේම නේද? මගේ සිංහල අකුරු කාටවත් පැහැදිලි නෑ මං හිතන්නේ. ඒ නිසා මං කියද්දි ලියා ගන්න නැති කියලා මං හිතනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් බලාගෙන අපි ඊළඟ සතියේ තවදුරටත් කතා කරමු. හරි, අද ඉගෙන ගත්තේ හේ මොන හරි ප්‍රශ්න තියෙනවා. අපි අද වැඩි වශයෙන්ම කරේ අර විදේශිනේ පාඩමේ ඉතුරු වෙච්ච ප්‍රශ්න ටික කරපු එක. ඒ ගණන් හේව නැවත හදලා බලන්න. මොකද දැන් exam නොවැම්බර් වල නේද exam එක? කවද exam නොවැම්බර් කවද? පහළ නොවැම්බර් කවද 20ද?
නම්බර 15 නේද? සා පොඩි කාලයක් තියෙන නිසා මේ පාඩම් මේ අපි කරන ඒවා ඉල මතක තියාගන්න. ඒ වගේම එක්සෑම් පාස් වෙන්න පොඩිම දේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ පාස් පේපර්ස් කරොත් පාස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැම පාස් පේපර් එකක්ම වගේ කරේ. මෙච්චර එලා කරව පාඩම් වල අපි මේ පාඩමෙත් පාස් පේපර් ස්ටික් කරමු. එතකොට කතා ගන්න පුළුවන් එක්සෑම් ගැන ප්‍රශ්න මොනවද කියලා. හරි වෙන ඉතුරු ටික ඊළඟ සතියේ කතා කරමු. නැදට අපි පන්තිය වෙතින් නාතු.